topic because we are all faced with a pandemic due to COVID-19. So we have chosen a very timely topic. And moving on to the topic in detail, දැන් අපි භාවනාව සහ ඒක භාවනාවෙන් අපේ ඇඟි අපේ ශාරීරික ප්‍රතිශක්තියට කොහොමද බලපාන්නේ කියලා බලන එක තමයි මෙතන සාකච්ඡා වෙන්නේ. එතෙන්දී මම හිතුවා ප්‍රශ්න කීපයක් අපි කෙටියෙන් හරි ඇඩ්‍රස් කරන්න මේ ලැබිලා තියෙන කාලය ඇතුළත. ඇයි අපි සහ අපි කවුද භාවනා කරන්න සුදුසු සහ කරන්න ඕන වමනා වෙන්නේ. ඒ අමතරව අපි දැන් මේ දක්වා අපි සාකච්ඡා කරලා තියෙනවා කොහොමද භාවනාව අපේ ශරීරයේ සෞඛ්‍යයට බලපාන්නේ මෙතෙන්දී අපි කොහොමද අපේ ප්‍රතිශක්තියට ඇඟේ තියෙන අපේ ශරීරයේ තියෙනට බලපාන්නේ and ඊට පස්සේ අපි කොහොමද ඒක වෙන්නේ කියන එක තමයි අපි මෙතෙන්දී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට කවුද මේ භාවනාව කළ යුතු වෙන්නේ සහ සුදුසු සහ කරොත් හොඳක් වෙනවා කියලා අපිට බලාපොරොත්තු වෙන්නේ කියලා එතනකොට අපි දැන් හැමෝම මේ දවස්වල ගෙදර ඉඳලා තමයි අපේ කාර්යාල අපේ ඉගැන්වීම් වැඩ කටයුතු කරන්නේ. එතකොට අපිට සෑහෙන දුරට මානසික ආතතිය තියෙන අවස්ථාවන් එනවා. ගෙදර වැඩ තියෙනවා, අපිට උගන්වන්න තියෙනවා, සමහරවිට පැය 20ක් විතරම වැඩ කරන්න වෙනවා. ඒ අතරමැද්දී තව අපි ගෙදර ඉන්න අනිත් අපේ ප්‍රජාවේ සමාජිකයන්ට ගෙදර වෙන අවශ්‍යතාවයන් තියෙනවා. ගෙදර ඉතාම සමහර වෙලාවට ආතතික ආතිය තියෙන අවස්ථාවන් එනවා. පාසල් යන ළමයි ඉන්නවා, ඒගොල්ලන්ට පාසල් කටයුතු දැන් ගෙදර ඉඳගෙන කරන්න වෙලා තියෙනවා. එතකොට ඒ සාමාන්‍ය පුරුදු පරිසරයෙන් නෙමෙයි, එතකොට ඒක සම්පූර්ණ වෙනස් පරිසරයක්. එතනදීත් මානසික ආතතියක් එන්න පුළුවන්. ඊළඟට අපිට බලන්න පුළුවන් අපේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ සේවක කරන වෛද්‍යවරු අනිකුත් සේවක මහත්මීන්ට ඉතාමත්ම දැඩි පීඩනයක් සහ ආතතියක් තියෙන අවස්ථාවක්. ඒ සියලු දෙනාටම මම හිතන්නේ භාවනාව ගොඩක් සුදුසු වෙන දෙයක්. හැබැයි අපිට ස්ට්‍රෙස් එකක් හරි අපි භාවනා කාවම අපි ආවහම අපි නොයෙකුත් දේවල් කරනවා. සමහර එක්සර්සයිස් කරනවා, අපි වෙන සුරතල් සතුන් එක්ක ගැවසෙනවා, අපි එහෙම නැත්නම් නිින්දකට යනවා, අපි සින්දුවක් අහනවා, සමහරු භාවනාවක් කරනවා. එතකොට අපි ඇයි භාවනාව කරන්නේ කියලා අපි පොඩ්ඩක් හිතලා බැලුවොතින් අපි සාමාන්‍යයෙන් අපි කියනවා අපි ඔළුව ටිකක් නිදහස් කරගන්න, පොඩ්ඩක් අපිට මේ ආතතියෙන් අයින් වෙන්න. අපි සාමාන්‍යයෙන් විශ්වවිද්‍යාල කැම්පස් එකේ කියනවා අපි ටිකක් අපේ එන්ජින් එක නිවා ගන්න කියලා. ඒ කියන්නේ අපි අර අර කරදරකාරී අර ජීවිත රටාවෙන් පොඩ්ඩක් අයින් වෙලා අපේ මනස පොඩ්ඩක් නිවා ගන්න, වෙහෙසට වෙලා තියෙනක නැති කරගන්න, ඒ තියෙන තෙරපීම පීඩනය සහ එන සිතුවිලි වලින් මඟ හරව ගන්න. එතකොට අපිට මෙඩිටේෂන් ගැන අපි සඳහන් කරනකොට භාවනාවේ ඒක විද්‍යාවක් කියලා දැන් හඳුන්වනවා. එතකොට එතෙන්දී අපි කරාගෙන යන්නේ බොහොම ක්‍රමානුකූලව අපේ හිත පුහුණු කර ගැනීමක්. එතෙන්ට නොයෙකුත් අපිට ඩෙෆිනිෂන්ස් තියෙන්න පුළුවන්, අපේ සතිමත් භාවය වැඩි කරගන්න පුළුවන්. ඒ අතරමැද්දී අපේ හිතේ අර තොරතෝංචියක් නැති වෙන ඉන චැටර් කියන එක අපි අඩු කරගන්න බලාපොරොත්තු වෙනවා. එතකොට අපි දැන් අපේ තේරවාද බුද්ධාගම අනුව අපි සමත සහ විපස්සනා කියලා හඳුන්වනවා. ඒක බටහිර පැත්තෙන් බලනකොට මේ ඒක අය හඳුන්වනවා ෆෝකස් රිටෙන්ෂන්. ඒ කියන්නේ අපි මොන හරි දෙයක් ගැන අපේ මයින්ඩ් එක සිත ෆෝකස් කරලා අපි අපේ ආශ්වාස ප්‍රාශ්වාස කරන එක ගැන, එහෙම නැත්නම් අපේ ශරීරයක කොටසක් ගැන, මොකක් හරි වස්තුවක් ගැන අපි අවධානය යොමු කළා එතනින් සතිමත් භාවයට යන. එහෙම නැත්නම් දෙවනුව අපි අර විපස්සනා කියන එක, ඕපන් මොනිටරින් කියන එක, මොන හරි අපි රියැක්ට් කරන්න නැතුව අපි ඒ එන කන්ටෙන්ට් ඒක විග්‍රහ කර කර අපි එතනින් සිතුවිලි සමුදායකට යන එක ගැන විස්තරයක් එනවා.
මෙතනදි මං හිතුවා දැන් අපි අපේ ඩොක්ටර් චාමිලා කියපු විදිහට අපේ රිසර්ච් ප්‍රෝග්‍රෑම් එක මෙඩිටේෂන් මයින්ඩ්ෆුල්නස් ඇන්ඩ් හෙල්ත් අපේ කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කරගෙන ගිය මේ පරිශන වැඩසටහනේ අපි ප්‍රජා සේවයක් විදිහට අපේ විශ්වවිද්‍යාල සේවකයන්ට සහ ස්ටුඩන්ට්ස්ලාට අපි මේ වැඩසටහන පටන් අරගෙන දැන් මාස 6ක් යනවා මේක 6 වෙනි එක අපි එතෙන්දි නොයෙකුත් විෂයන් ගැන කතා කරා ෆිසියොලොජි ऑफ मेडिटेशन निर्शानी कथा करा अभी एक एप्लीकेशंस के अन्य डॉक्टर से रांधती कथा करा इगा वट माइंड वांडरिंग के अन्य प्रोसेस सरोज डायबिटीज के अन्य प्रोसेस प्रसाद काटुलांद एवागे कार्डियोवैस्क्युलर डिजीजेस के अन्य प्रोसेस दीनी थी कथा करा अवसान वाशिंग अपे गियमा से वैद्य सटहाने दी प्रोसेस वासंत कुनतुंगर नौकुट भावना क्रम विधि के अन्य साक्षात्कार करा उदाहे मतक शक्ति सोशल लाइफ आवेग पालने रोग तत्व ඒකෙන් යම් කිසි සහනයක් ලබා ගන්න පුළුවන් මේවා පරිශන වලින් බටහිර රටවල් වල කරලා පෙන්නලා තියෙනවා එතෙන්දි මම තෝරගත්ත එකක් ගැන පොඩි කෙටි සඳහනක් කරන්න ඒක මෙහෙම බොහොම ගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසේ මේක කළා තියෙන්නේ නව දිල්ලි නුවර ඕල් ඉන්ඩියා ඉන්ස්ටිටියුට් ඔෆ් සයන්ස් කියන ආයතනයේ මේකේ පරිශනේ මාතෘකාව වෙලා තියෙන ඉෆෙක්ට් ඔෆ් මයින්ඩ්ෆුල් මෙඩිටේෂන් ඔන් ඉන්ට්‍රාඔකියුලර් ප්‍රෙෂර් ඇන්ඩ් ටැබකියුලර් මෙෂ්වර්ක් ජීන් එක්ස්ප්‍රෙෂන් රෑන්ඩමයිස් කන්ට්‍රෝල් දැන් මෙතනදි මේ රෑන්ඩමයිස් කන්ට්‍රෝල් ට්‍රයල් කියන එක ඉතාමත්ම වැදගත් ඒ කියන්නේ එතනදී බොහොම ක්‍රමානුකූල කොටස් දෙකක් අරගෙන මෙතනදි මේ ග්ලූකෝම හැදිච්ච patientsලා අරගෙන තියෙන්නේ දැන් මේ group 1 කියන එකට ඒගොල්ලන් වෛද්‍ය ප්‍රතිකාර වලට අමතරව මෙඩිටේෂන් කරන්න උගන්වලා තියෙනවා බොහොම ක්‍රමානුකූලව යෝගා ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් මාර්ගෙන් දවසකට පැය sorry මිනිත්තු 45ක් උදේ 10 11 අතර මැද්දේ සති 3ක් එක දිගට ඒක පුහුණුව කරලා තියෙනවා අනිත් group එක මෙතනදි 30 දිනක ඉඳලා තියෙනවා මේ කොටස් දෙකේ ඒ කට්ටියට සාමාන්‍ය වෛද්‍ය ප්‍රතිකාර එහෙම කරලා තියෙනවා ඒතර මේ intraocular pressure කියන්නේ අපි ඇයි ඇහි තියෙන pressure එක බලන නිර්ණායකයක් ඒක මේ කොටස් දෙකේම ඔබට පේනවා සමාන අගයන් තිබිලා තියෙන්නේ නමුත් සති 3ක් යනකොට ඔබට පේනවා මේක ඉතාමත්ම විශාල අගයකින් පහතට බහැලා තියෙනවා මෙඩිටේෂන් කරපු අයගේ විතරයි ඒක අපිට ඉතාමත්ම සිග්නිෆිකන්ට්ලි අපිට වෙනසක් දකින්න පුළුවන් වෙන්නේ අනිත් කන්ට්‍රෝල් ගෲප් එකේ ඒක වෙලා නැහැ එතකොට දැන් මේගොල්ලන් මේ ට්‍රැබිකියුලෙක්ටොමි කියලා ශල්‍ය කර්මයක් කරන්න බලාපොරොත්තු වෙන හිටපු අය. එතකොට දැන් ඒ මෙඩිටේෂන් කරපු දැන් මේ ඔකියුලර් ප්‍රෙෂර් 15ට අඩු වෙච්ච අයගේ සර්ජරි කරලා නැහැ. ඒක කරලා නැතු ඒගොල්ලන්ට සති 9කින් එන්න කියලා ඉඳලා තියලා තියෙනවා. දැන් මෙතන පින්නන්නේ මේ 100ට මේ 15ගෙන් අඩු එක තමයි මෙතන මේ ඉර ගහලා පෙන්නලා තියෙන්නේ සර්කල් වලින් තියෙන්නේ මෙඩිටේට් කරපු අය ට්‍රයැන්ගල්ස් වලින් ඉන්නේ කන්ට්‍රෝල් ගෲප් එක. ඒතර ඔයගලන්ට පේනවා ට්‍රයැන්ගල්ස් ඉන්නේ උඩ සර්කල්ස් තියෙන්නේ යට. ඒ කියන්නේ ඒගොල්ලන්ට අඩු වගේක් ප්‍රෙෂර් එක තිබිලා තියෙනවා. ඒතකොට ඊට පස්සේ ඒගොල්ලන් සති 3න් පස්සේ ඒගොල්ලෝ දැන් කන්ට්‍රෝල් ගෲප් එක ඇයිට ඔක්කොටම සර්ජරි කරලා දැන් ඒගොල්ලෝ ඉන්නවා ට්‍රයැන්ගල්ස් විදියට දැන් ඒගොල්ලෝ 15න් යටට ඇවිල්ලා තියෙනවා ඔයගොල්ලන්ට මෙතන පේනවා දෙවෙනි ප්‍රස්තාරේ අර මෙඩිටේට් කරපු ගෲප් එකේ 15ට අඩු අයට සර්ජරි කරලා නැහැ ඒගොල්ලෝ දැන් ඉන්නේ ඩොට් එක විදියට වැඩි අයට sorry අනිත් පැත්තට සර්ජරි කරපු අය ඩොට් එක මෙඩිටේට් කළා සර්ජරි කරපු නැති අය තමයි හතරස් කොටුවේදී
ඔක්කොම ළම යටට ඇවිල්ලා තිනවා. ඒ කියන්නේ මෙඩිටේට් කරීමෙන් අර වෛද්‍ය ප්‍රතිකාර වලට අමතරව ඉතාම ප්‍රයෝජනයක් ලැබිච්ච බව මෙතනින් බොහොම පැහැදිලිව පේනවා. දැන් අපි අපේ මාතෘකාවට ගියොත් අපේ ප්‍රතිශක්තිය බොඩි ඩිෆෙන්ස් ගැන කතා කරනකොට අපි අපේ ආරක්ෂාවට අපේ අපි නොයෙකුත් දේවල් කරනවා. අපි සාමාන්‍ය විදිහින් අපි ඇඳුම් අඳිනවා. එහෙම නැත්නම් අපි අපිට ඉතාමත්ම අවශ්‍ය නොවෙතින් අපි නොයෙකුත් ආරක්ෂිත ක්‍රමයක් භාවිතා කරනවා. අපේ ඇඟේ නොයෙකුත් ක්‍රම තියෙනවා. සරල භාෂාවෙන් කිව්වොත් අපිට පිටතින් එන වෛරස් බැක්ටීරියා දිලීර වගේ නොයෙකුත් ආසාදන ඇති කරන විස බීජ වලින් ආරක්ෂා වෙලා ඉන්නේ. ඒකට අපි ඇඟේ බොහොම කෙටියෙන් කිව්වොත් අපිට තියෙනවා ප්‍රතිශක්තිය අපිට ලබා දෙන අවයව. අපිට උදාහරණයක් විදිහට වසා ගැටිති තියෙනවා, ප්‍රීහාව තියෙනවා. එතකොට අපේ බෝන් මැරෝ කියන්නේ ඇටම් ඉතුළු තියෙනවා. එතනින් තමයි අපි ඔක්කොම ප්‍රතිශක්ති පද්ධතියේ තියෙන සෛල එතනින් හදලා දෙන්නේ. ඒක අපේ රුධිරයට එනවා. ඒතර රුධිරය මේ සෛල ගොඩාරියක් තියෙනවා. නොයෙකුත් නම් වලින් හදාගෙන එනවා. මම හිතන්නේ කොහොමද අය දන්නවා මේ සෛල ගැන. එතකොට තව මෙතන වැදගත් දෙයක් තියෙනවා, බැරියර්ස් කියලා. මේ අපේ හැම ඉතාමත්ම වැදගත් අපේ ප්‍රතිශක්ති පද්ධතියට අපේ මුළු සිරුරම වහගෙන ඉන්න සම ඉන්ටැක්ටඩ් තිබීම ඉතාමත්ම වැදගත් අපේ ප්‍රතිශක්ති පද්ධතිය. එතනින් අපිට පිටින් එන ඔක්කොම විස බීජ අපේ සම තුවාලයක් නොවුනොත් එතනින් නොයන්න බැරි එකක්. සහ එතන ෆිසියොලොජිකල්, බයොලොජිකල්, කෙමිකල් කියන ගොඩක් කාරණු අත්මගින් එතන ලොකු බැරි එකක් හදලා එතන ප්‍රතිශක්තියට අපිට ඉනිට් කම්පෝනන්ට් එකට ලොකු සහයෝගයක් එතන ලබා දෙනවා. ඒතකොට අපේ මේ පෙනහළුවල අන්ත්‍රයේ තියෙන ශ්ලේෂ්මල ස්තරේනුත් අපිට බැරි එකක් විදිහට සහභාගී එතනින් කන්ට්‍රිබියුෂන් එක ලබලා දෙනවා. ඊට පස්සේ මේ අවයව තියෙනවා, අවයව ඇතුලේ තියෙනවා ටිෂුස් වල නොයෙකුත් සෛල. මේ තියෙන සෛල සමහරක්ව වෙනස්. මෙතනින් වැදගත් වෙනවා භක්ෂක සෛල, නියුට්‍රොෆිල්ස් වගේ දේවල්, නැචරල් කිලර් සෙල්ස් තියෙනවා. එතකොට අපේ වසා සෛල තියෙනවා TNB සෙල්ස්. මෙතනදී එක තව කාරණයක් වැදගත්. අපි සාමාන්‍ය සෞඛ්‍ය සම්පන්න කෙනෙක්ගේ මේවා සාමාන්‍ය විදිහට තියෙනවා. නමුත් අපිට ලොයිඩ රෝගයක් හැදුනහම මේවා එක පැත්තකට වෙනස් වෙලා යන්න පුළුවන්. ඒකත් එක්කම අපේ නොයෙකුත් ප්‍රජාවන්ගේ ජාන අණුව මෙතන වෙනස් වෙනවා ප්‍රතිශක්ති පද්ධතිය. ඒක අමතරව අපේ වයස අණුව අපේ ප්‍රතිශක්ති පද්ධතිය වෙනස්. දැන් ඕගොල්ලන් හොඳටම දන්නවා කොරෝනා අපේ වැක්සීන් එක ගහනකොට එක එක වයස් කාණ්ඩ වලට වෙන වෙනම ගහන්නේ. මොකද ඒක එක කෙනාට තබා දෙන්න සුදුසුම එන්නත අපි වෛද්‍යවරු තීරණය කරනවා. ඒවා එන්නත් වෙනස්, ඒවා එන්නත් ලබා ගන්න ඒගොල්ලොන්ට ලබා ගන්න පුළුවන් ආකාරයත් වෙනස් වෙන නිසා. එතකොට දැන් අපි බොහොම කෙටියෙන් කිව්වොත් අපේ ප්‍රතිශක්ති පද්ධතියේ තියෙන කොටස් දෙකක් තියෙනවා. අපිට සහජයෙන්ම ලැබෙන ඒවා තියෙනවා, අපිට උපත්තියෙන්ම ලැබෙන දේවල්. මේ සෛල කියන ඔක්කොම ටික තියෙනවා, අවයව ටික ඔක්කොම අපිට ලැබෙනවා මොනවා හරි ඩිෆිෂන්සි එකක් තිබුණ නැත්නම්. ඊට අමතරව අපේ ලේවල තියෙනවා නොයෙකුත් අණු වර්ග, සයිටෝකයින්ස් තියෙනවා, ඒක නොයෙකුත් නම් තියෙනවා, කොම්ප්ලිමන්ට් ප්‍රෝටීන්ස් තියෙනවා. මේවා අපේ ඇඟ ඇතුලේ නිතරම තියෙන දේවල්. ඕනම වෙලාවක අපිට මොන හරි පිටතින් විස බීජයක් ආවොත් අපිට ඒවා සූදානම්ින් ඉන්නේ ඉමීඩියට්ලි ටු රියැක්ට්. හරි. එතකොට අනිත් පද්ධතිය තමයි ඇඩැප්ටිව් සිස්ටම් එක. මේක අපි තියෙන දේවල් වලින් ඉගෙනගෙන ඒක අපි acquire කරන දෙයක්. ඒකට acquired immune system කියලා තියෙනවා. එතනත් අපිට සෛල සහ අණු තියෙනවා. මෙතනදි ඉතාමත්ම වැදගත් වෙනවා B සහ T වසා සෛල, එහෙම නැත්නම් lymphocytes. අනිත් එක මෙතන අණු විදියට අපිට වැදගත් වෙන්නේ විශාල අණු වර්ගයක් තියෙනවා අපි ප්‍රතිදේහ කියන. දැන් මේ ප්‍රතිදේහ තමයි අපිට ඉතාමත්ම වැදගත් වෙන්නේ. අපිට මේක humoral response කියන මේක අපේ රුධිරයේ තියෙන තමයි ගොඩක් තියෙන්නේ. සහ මියුකස් සර්ෆස් වල තියෙනවා නොයෙකුත් වර්ගයේ ප්‍රතිදේහ තියෙනවා. එතනින් තමයි අපි ගොඩ වෙලාවට වෛරස් වලට අපි ප්‍රතිශක්තිය ලැබෙන්නේ. වෛරස් නියුට්‍රලයිස් කරන්න හරි බ්ලොක් කරන්න හරි එන්ට්‍රි එකට අපිට අවශ්‍ය වෙන්නේ ප්‍රතිදේහ. එතකොට අපි බොහොම කෙටියෙන් තප්පරයකින් කියලා බැලුවොත් අපි කොහොමද වෛරල් ඉන්ෆෙක්ෂන් එකකදී අපේ ඇඟ අපි ඒක පාලනය කරගන්නේ කියලා. මෙතනදී මම කිව්වා වගේ මේ ප්‍රතිදේහ මේ වයියාකුර ෂේප් එකෙන් අපි දාලා තියෙන ස්ටාටුන් එකක් විදියට
මේ වෛරස් එක ආපුහම අපිට අපිට ඒකට ස්පෙસિෆික් ඇන්ටිබොඩි තියෙනවා නම් අපිට පුළුවන් ඒක කෙලින්ම බ්ලොක් කරන්න. එතකොට වෛරස් එක නියුට්‍රලයිස් වෙනවා. එතකොට අපි ආසාදෙන වෙන එක වළකිනවා. අපිට එහෙම තිබුණ නැත්නම් අපේ වෛරස් එක ඒ වෛරස් එක ඒ රිසෙප්ටර්ස් මගින් අපේ ඇඟේ සෛල අදාළ සෛල ඇතුළට යනවා. ගිහිල්ලා අපි ආසාදනය කළ ඒගොල්ල වර්ධනය වෙනවා. හැබැයි ඒක ඒගොල්ල ගුණනය වෙනකොට ඒ ඒ ආසාදිත සෛල වලින් සික්‍රීට් කරනවා ඉන්ටර්ෆෙරොන් කියලා සයිටෝකයින් එකක්. ඒ සයිටෝකයින් එක ගිහිල්ලා ළඟ තියෙන සෛල වලට කියනවා මෙන්න දැන් වෛරස් ආසාදනයක් තියෙනවා ඔයගොල්ලෝ පරිස්සම් වෙන්න කියලා. ඒගොල්ලෝ අනිත් සෛල මේගොල්ලන් රෙසිස්ටන්ට් කරනවා. එතකොට මේ සෛල එකට වෛරස් එක හැදෙන්නේ නැහැ. ඒක අපේ තියෙන මෙකැනිසම් එක. ඊට අමතරව අපිට තියෙනවා මේ නැචරල් කිලර් සෙල්ස්. මේගොල්ලෝ වෛරස් ආසාදිත සෛල මරලා ගන්න පුළුවන්, විනාශ කරන්න පුළුවන්. අනිත් එක සයිටෝටොක්සික් ටී සෙල්ස්. මේගොල්ලෝ වෛරස් ආසාදිත සෛල විනාශ කරලා දාන්න පුළුවන්. එහෙම තමයි අපි ඇඟේ වෛරස් ආසාදනයක් අපි වළක්ව ගන්න ඇන් වෛරස් එක නැති කරලා දාලා අපි හොඳ වෙන්නේ. එතකොට අපි දැන් බලන්නේ ඕනේ මෙඩිටේට් කරාම, يعني භාවනාව කරාම කොහොමද අපි ඒක ප්‍රතිශක්ති පද්ධතියට බලපාන්නේ. දැන් එතෙන්දී පොඩි කාරණාවක් මෙතෙන්දී සඳහන් කරන්න ඕනේ. අපිට මෙතනදී සිතයි අපේ ශරීරයයි මේ දෙක අතර ඉතාමත්ම වැදගත් සම්බන්ධතාවයක් තියෙනවා. මෙතෙන්දී තියෙනවා අපිට නියුරෝ සයිකෝ න්‍යූරෝ ඉමුනොලොජි කියන ටර්ම් එකක් අපිට හඳුන්වලා දෙන්න වෙනවා. මෙතනදී ඉන්ටරැක්ෂන් එකක් තියෙනවා සයිකලොජිකල් ෆැක්ටර්ස් උයි සෙන්ට්‍රල් නර්වස් සිස්ටම් එකයි න්‍යූරෝ එන්ඩොක්‍රයින් සිස්ටම් එකයි. මේ තුනම එකට ක්‍රියා කරනවා, එකට කතා කරලා එකිනෙකා සම්බන්ධ වෙලා වැඩ කරන්නේ. එතකොට දැන් මේ ටර්ම් එක ගොඩක් ඉස්සර ඉදිරිපත් කරපු එකක් නීල් ජර්න් කියන විද්‍යාඥයා. එයාව සමහර අය අහලා ඇති. නොබෙල් ත්‍යාගය ලබාගෙන තියෙනවා මොනොක්ලෝනල් ඇන්ටිබොඩි ප්‍රොඩක්ෂන් සම්බන්ධයෙන්. මෙයා දැන් ඉදිරිපත් කළ තියෙන්නේ මෙතෙන්දී මේ ක්‍රියාකාරීත්ව සම්බන්ධයෙන් සමානතා තියෙනවා ඉමුන් සිස්ටම් එකයි බ්‍රේන් එකයි අතර. සෙල්ෆ් රෙෆරෙන්ෂියල්, ඒ කියන්නේ දෙකේම තියෙනවා අපි අපේද නැත්නම් අපේ නොවනද, ෆොරින්ද නැත්නම් සෙල්ෆ් නොන් සෙල්ෆ් කියන එක අඳුර ගන්න පුළුවන්. හැබැයි ඉමුන් නෙට්වර්ක් එකේ අපි අඳුර ගන්නේ අපි ඐඩෙන්ටිෆයි කරන්නේ ඕර්ගනිසම්ස් ඇට් ද molecular level. Molecules ඉදිරියට අපි අඳුර ගන්නත් පුළුවන්. එතකොට දෙකේම තියෙන අපිට innate responses acquire කියන එකයි. අපි learning memory කියන දේවල් අපි එළියෙන් එන දේවල් එක්ක interact කරලා අඳුර ගන්න එක ගැන ඒ පොදු කාරණාවල් තියෙනවා. ඊට අමතරව තියෙනවා immune system එක හඳුන්වලා තියෙනවා මේගොල්ලෝ sensory organ එකක් විදිහට, sixth organ එක. දැන් අපිට ඇහෙන, පේන, රස දැනෙන ඒවට අමතරව immune system එකෙන් තමයි අපිට නොපෙනෙන බැක්ටීරියා, වෛරස්, කැන්සර් සෙල්ස් වගේ කියන ඒවා අඳුරගන්නේ. අපිට ඒවා අපිට ආග්‍රහණය කරන්න බෑ. අපිට පේන්නේ නෑ, ගඳ සුවඳක් දැනෙන්නේ නෑ. නමුත් ඉමුන් සිස්ටම් එකේ තියෙන මෙකැනිසම් එකෙන් ඒක අඳුරගන්න පුළුවන්. So it's that in one way it's a sensory organ or a sensory system කියන එක අඳුරන්න තියෙනවා. ඊට පස්සේ අපිට බලන්න පුළුවන් මේකේ තියෙන අණු ගැන. අණු ගැන බැලුවාමත් central nervous system එකයි neuroendocrine system එකයි පාවිච්චි කරන ඒවා අතර තියෙනවා සම්බන්ධයක්. දැන් උදාහරණයක් විදිහට හෝමෝන්ස් තියෙනවා, මෙලටොනින් කියන ඒවා, සයිටෝකයින් නියුට්‍රෝ ට්‍රාන්ස්මිටර්ස් තියෙනවා, නයිට්‍රික් ඔක්සයිඩ් හොඳ උදාහරණයක්, සයිටෝකයින්ස් තියෙනවා. සයිටෝකයින්ස් දැන් අපි හිතන්නේ මේක ප්‍රතිශක්ති පද්ධතියේ අණුවක් කියලා. මෙයා ගිහිල්ලා නියුරෝ ට්‍රාන්ස්මිටර්ස් වලට කතා කරනවා, ඊට පස්සේ නියුරෝ සර්කිට්ස් වලට කතා කරලා මේ ඔක්කොම ඉන්ටර්කනෙක්ට් වෙන ආකාරයක් අපිට පෙන්වලා දීලා තියෙනවා, කරලා තියෙන දැන් කරලා තියෙන පර්යේෂණ අනුව. එතකොට දැන් මේ සයිකලොජිකල් ෆැක්ටර්ස් උයි ස්ට්‍රෙස්, ඉමෝෂන් මේවා ඔක්කොමත් එක්ක බ්‍රේන් ඉමුන් රිලේෂන්ෂිප් එක ඉන්ෆ්ලුවන්ස් කරනවා. ඒ කියන්නේ එකන එතන සම්බන්ධතාවන් ඇති කරගන්නවා. ඒතර දැන් මෙතනදී තව පර්යේෂණ කරලා පෙන්වලා තියෙනවා. මේක මීයුන්ගේ කරපු පර්යේෂණයක්. අපිට ඇකියුට් ස්ට්‍රෙසස් දුන්නොත්, ඒ කියන්නේ කෙටි කාලීනව ස්ට්‍රෙස් එකක් දුන්නොත් මීයන් අරගෙන අපි පරිශ්‍රණයක් කරපු වෙලාවකදී එතෙන්දි පෙන්නලා තියෙනවා ඉමුන් රෙස්පොන්ස් එක වැඩි වෙනවා. ඒ කියන්නේ මේ ඩිලේඩ් ටී සෙල් හයිපර්සෙන්සිටිව් කියන පරිශ්‍රණ මේ ටෙස්ට් එකකින් කරලා පෙන්නලා තියෙන්නේ.
හැබැයි ඒක වැඩි කාලයක් තිබ්බොත් දීර්ඝ කාලීනව තිබ්බොත් ඒ ස්ට්‍රෙස් එක ස්ට්‍රෙස් රෙස්පොන්ස් එක ක්‍රොනික ස්ට්‍රෙස් එකක් වුණොත් ඒකෙන් ඉමුන් සිස්ටම් එක තරපත් වෙනවා ඒ කියන්නේ සප්‍රෙස් වෙනවා ඒක මේක එක් දැන් කෙටි කාලීන ස්ට්‍රෙස් එකක් තිබ්බොත් එතනින් හොඳ ඉෆෙක්ට් එකක් ආවට වැඩිපුර කාලයක් ස්ට්‍රෙස් තිබ්බොත් එතනින් ප්‍රතිශක්ති පද්ධතිය අඩාල වෙලා යන්න පුළුවන් ඇතර මෙලටොනින් ගැන එක විනාඩියක් කතා කරොත් මෙලටොනින් කියන්නේ අපේ වැදගත් හෝමෝන් එකක් ඒක න්‍යිරෝට්‍රාන්ස්මිටර් එකක් විදිහට වැඩ කරනවා ඒක ඉතාමත් වැදගත් ස්ලීප් වේක් සයිකල්ස් වලට අපේ ඩයනල් රිද්ම් එක බයොලොජිකල් ක්ලොක් එක මේන්ටේන් කරන්න හැබැයි මෙතනදී ඇයි අපි ඒක ගැන කතා කරන්නේ බිකෝස් ඒක අපි විශාල වැදගත් ප්‍රතිඔක්සිකාරක ක්‍රියාවලියක් තියෙන මොලිකියුල් එකක් විදිහට අඳුරගෙන තියෙනවා and ඒක නිසා ඒකෙන් අපේ ඉනේට් ඉමුනිටි වැඩි කරන්න පුළුවන් මේ මෙලටොනින් කියන සංකල්පය. එතකොට දැන් අපි මෙඩිටේට් කරනකොට දැන් මෙතන අපි අපේ මාතෘකාවට එනකොට plasma level එක melatonin වල වැඩි වෙනවා කියලා කියලා දීලා තියෙනවා. එතකොට ඒක අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් අපේ calmness එකේ අපේ ඇඟ අපිට නිවිල යන්නේ එහෙම නැත්නම් අපේ pain එක awareness අඩු වෙන්නේ කියන්නේ අපිට වේදනාව දැනෙන එක අඩු වෙන්න අපේ නින්දයම balance කරනවා. එතකොට දැන් මේ ඔක්කොම අපි විද්‍යාත්මකව පෙන්නලා තියෙනවා. එතකොට දැන් අපි අපේ තේරවාද බුද්ධාමය අනුව අපි මෛත්‍රී භාවනාව කරාම අපි කියනවා සුඛං සුපති සුඛං පටිපුච්චති කියලා අපිට බොහොම හොඳින් නැගිටින්න පුළුවන් එතකොට දැන් මේ දෙක අතර සම්බන්ධතාවය උගලන්ට හොඳට පැහැදිලිව පේනවා ඇති මේ අපේ බුදු දහම අනුව අපිට භාවනා කරාම ලැබෙනවා කියන්නේ මේ අපි විද්‍යාත්මකව එක මොලිකියුල් එකක් අරගෙන පෙන්වලා දීලා තියෙනවා මෙන්න මේකයි අපේ ඇඟේ වෙන්නේ කියන එක. එතකොට long term meditate කරාමත් මේ plasma melatonin වැඩි වෙන බව පෙන්වලා දීලා තියෙනවා. දැන් ඉතුරු විනාඩි කීපේ අරගෙන අපි mindfulness meditation ගත්තාම immune system එකට මොකද වෙන්නේ කියන එක බලලා බලන එකට ගොඩක් reviews තියෙනවා ගොඩක් පරීක්ෂණ කරපු ඒවා තියෙනවා. ඒකෙන් බොහොම සාරාංශයක් මම දැන් මේ ඉදිරිපත් කරන්න හදන්නේ. විනාඩි කීපය ඇතුළත අපි තියෙන ඇඟේ ඉන්ෆ්ලමේටරි ප්‍රෝටීන්ස් එතකොට ඒගොල්ලන් ඒව හදන්නේ අපේ ඉමුන් සෛල වලින් ඊට පස්සේ ඒගොල්ලන් ගිහිල්ලා අනිත් අපේ ඇඟේ තියෙන සෛල සහ අනිත් මොලිකියුල්ස් වලට කතා කරලා නොයිකුත් ඒ ප්‍රතිශක්ති පද්ධතිය ක්‍රියාකාරීත්වයන් කරනවා උදාහරණයක් විදිහට CRP කියලා ප්‍රෝටීන් එකක් තියෙනවා C-reactive ප්‍රෝටීන් එක ලිවේ කියන්නේ අක්මාවෙන් හදන්නේ අපිට ඉන්ෆෙක්ෂන් එකක් ආවම අපේ C-reactive ප්‍රෝටීන් එක වැඩි වෙනවා ඒක අපිට ඉන්ඩිකේටර් එකක් බයෝ මාක් එකක් විදිහට ගන්න පුළුවන් තව තියෙනවා සයිටෝකයින්ස් ප්‍රෝ ඉන්ෆ්ලමේටරි ඒවා උදාහරණයක් විදිහට ඉන්ටර්ලියුකින් 6 කියන එක අපිට පෙන්වලා දෙන්න පුළුවන් දැන් මේ ප්‍රෝටීන්ස් අපිට ඉතාමත් වැදගත් අපේ ඉමුන් සෙල්ස් ඩිෆරෙන්ෂিয়েට් කරන්න ගොඩාක් ක්‍රියාවලිය වලට වැදගත් එතෙන්දී මේ අපි අපි දැනගෙන ඉන්න ඕනේ දැන් මේක සාමාන්‍ය තත්ත්වෙන් තිබුණොතින් ඇඟේ ප්‍රතිශක්ති ක්‍රියාවලිය හොඳින් සිදු වෙනවා හදිසියේ ඒ රෙගියුලේෂන් එක ඒ කියන්නේ ඒකේ ක්‍රියාවලිය පොඩි වෙනසක් වුණොතින් එහා මෙහාවක් වුණොතින් එහෙම නැත්නම් ඒක වැඩි වුණොතින් that ඒක අපිට හොඳ නැති තත්වයකට හැරෙනවා. ඒ කියන්නේ අපිට රෝගී තත්වයකට හැරෙන්න පුළුවන්, අපි සුව නොවන තත්වයකට හැරෙන්න පුළුවන්, සමහර විට අපිට මරණීය තත්වයකට යන්න පුළුවන්. ඔගලන් හොඳම උදාහරණ විදිහට දැන් මේ දවස්වල මම හිතන්නේ ගොඩක් අය දැනගෙන ඉන්නේ COVID-19 වලදී ගොඩක් අයගේ තත්වය නරක් වෙන්නේ වෛරස් එකේ ඔරිජිනල් ඉන්ෆෙක්ෂන් එකකින්ද නෙමෙයි නමුත් ඒකට අපේ ප්‍රතිශක්ති පද්ධතියෙන් ආපු රියැක්ෂන් එක සයිටෝකයින්ස් හැදෙනවා ඊට පස්සේ සයිටෝකයින්ස් හැදෙන ප්‍රමාණය ඉතාම වැඩි වුණාම අපි ඒකට කියනවා සයිටෝකයින් ස්ටෝම් කියලා. අන්න ඒ තත්ත්වය අපිට දරා ගන්න බැරි වෙලා තමයි අපි ගොඩාක් අසාධ්‍ය තත්ත්වයට පත් වෙලා රෝහල්ගත වෙලා නොයෙකුත් නරක තත්ත්වයන්ට හැරෙන්න සිද්ධ වෙන්නේ. එතකොට අපි ඉන්ඩිවිජුවලි කීපයක් ගත්තොත් කාරණාවල් ඩිප්‍රෙස් වුණාම ඩිප්‍රෙස් වෙච්ච අයට අපි කියලා දීලා තියෙනවා ඒගොල්ලන්ගේ ඉමුන් සිස්ටම් එක සප්‍රෙස් වෙනවා කියලා. ඒ කියන්නේ
natural killer cells cell response එකයි ප්‍රතිශා ප්‍රති ප්‍රතිදේහයි ඒව අඩපණ වෙනවා කියලා පෙන්නලා තියෙනවා පරිේශන වල. එතකොට inflammatory proteins අපිට දැන් අර inflammation එකදී එන ඒවා ඒව වැඩි වෙනවා. දැන් මේක යම් ප්‍රමාණයකට අපිට ඕන නමුත් ඒක වැඩි වුණොත් අපිට ඒක ඒ තත්ත්වයේ සුදුසු නැහැ. ඊගාවට අනිත් පැත්තට ගත්තොත් අපි භාවනාවක් කරොත් ඒකෙන් අපිට පෙන්නලා තියෙනවා මේ inflammation එක inflammatory markers අඩු වෙන පැත්තට යනවා කියලා. ඒ කියන්නේ high sensitivity C-reactive protein ප්‍රමාණය දත්ත තියෙනවා අපිට cytokines තියෙනවා interferon gamma TNF alpha IL-6 10 කියන ඒවා මේවා පෙන්නලා තියෙන්නේ cancer associated depression තිබිච්ච රෝගීන්ගේ. ඊට පස්සේ තව තුන්වෙනි කාරණාව විදිහට MBSR කියන්නේ mindfulness based stress reduction. ඒක අපි දැන් අපි අහගෙන ඉන්න අය මං හිතන්නේ බොහොම දන්න කාරණාවක්. ඒ එතනින් අපිට පෙන්නලා දීලා තියෙනවා මේක down regulate කරනවා කියලා. දැන් අපේ inflammatory proteins හදන අපේ සෛල ඇතුලේ තියෙන ට්‍රාන්ස්ක්‍රිප්ෂන් ෆැක්ටර්ස් කියලා අපේ ජාන ඇක්ටිවේට් කරන ප්‍රෝටීන් වර්ගයක් NF kappa B කියන ඒවා බසා සෛලවල තියෙන වලට ගිහිල්ලා ඒවා ඩවුන් රෙගියුලේට් කරනවා කියලා පෙන්වලා තියෙනවා. ඒ කියන්නේ භාවනාවක් කරාම අපි අර ඉන්ෆ්ලමේටරි තත්ත්වයට යන එක අඩු කරන බවට අපිට සාධක තියෙනවා. ඊගවට ඊළඟ කාරණාව තමයි අපිට මෙඩිටේට් කරගෙන යන කරාම ඔක්සිඩේටිව් ස්ට්‍රෙස්. ඒ කියන්නේ අපිට අර ඔක්සිකාරක ද්‍රව්‍ය කියන්නේ සංඝටක හැදෙන්න පුළුවන් අපේ ඇඟ ඇතුලේ. ඒ කියන්නේ සුපර් ඔක්සයිඩ් ඇනායන් එහෙම නැත්නම් නයිට්‍රික් ඔක්සයිඩ් වගේ දේවල් අපිට ආසාදනයක් ආවොතින් අන්න ඒවා අඩු ඒවා අයින් කරන්න පුළුවන් ප්‍රතිඔක්සිකාරක එන්සයිම් වැඩි කරන බව පෙන්ලා දීලා තියෙනවා. ඉතින් වැදගත් වෙනවා ග්ලූටතෑන් ට්‍රාන්ස්ෆරේස් සුපර් ඔක්සයිඩ් ඩිස්මියුටේස් කැටලේස් කියන එන්සයිම් ටික. මේ ප්‍රතිඔක්සිකාරක එන්සයිම්ස් හදන එක වැඩි කරනවා. ඒ කියන්නේ එතකොට අපේ ඔක්සිඩේටිව් ස්ට්‍රෙස් එක අඩු කරන්න පුළුවන් මේ ප්‍රතිඔක්සිකාරක එන්සයිම් ප්‍රමාණය වැඩිපුර හැදුනොත්. ඒ කියන්නේ එතනින් අපිට ලැබෙන්නේ හොඳ ප්‍රතිඵලයක්. ඊට පස්සේ තව අපිට පෙන්වන්න පුළුවන් අපේ ප්‍රතිශක්ති පද්ධතියේ තියෙන සෛල. සෛල වලින් අපිට ලැබෙන ප්‍රතිශක්තියක් තියෙනවා සෙල් මීඩියේටඩ් ඉමුනිටි කියන කම්පෝනන්ට් එක. මෙඩිටේෂන් වලින් පෙන්වලා තියෙනවා ඒක රිවර්ස් කරනවා කියලා නෙගටිව් ඉම්පැක්ට් එකක් තියෙනවා කියලා on the immune system increasing the cell mediated immunity. ඒ කියන්නේ අපිට එතකොට මෙතන උදාහරණයක් කරන් තියෙන වෙරිසෙලා සොස්ටර් වෛරස් එක ඒකට විශේෂිත cell mediated immunity ගැන තමයි මෙතනදී කතා කරන්නේ. එතකොට ඊළඟ කාරණා විදිහට පෙන්වලා දීලා දෙන්න පුළුවන් අපි meditation කරපු අයගේ වසා සෛල ප්‍රමාණය කියන්නේ CD4 කියන T සෛල සහ CD4 සහ CD8 කියන සෙල්ස් අතර තියෙන රේෂියෝ එක ඒ වගේම වැඩි වෙනවා. එතකොට අපිට ප්‍රතිශක්ති පද්ධතියට ඒකෙන් සෑහෙන උදව්වක් ලැබෙනවා. එතනින් අපිට ඉතාමත් හොඳ දෙයක් ලැබෙන්නේ. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ දැන් මෙතන මේ influenza virus antibodies measure කරලා තියෙනවා එක පරීක්ෂණයකදී. මෙතන පෙන්නලා තියෙන්නේ මේ පැති තියෙන්නේ scale එක antibody level එකට control group එකට සාපේක්ෂව meditate කරපු group එකේ වඩා අගේ වැඩි ප්‍රමාණයකින් anti influenza antibodies මේක antiviral antibody එකක් නේ ඒක වැඩි වෙලා තියෙන බව පෙන්වලා දීලා තියෙනවා. يعني humoral antibody response එකේ නැත්නම් ප්‍රති දේහ ප්‍රමාණය වැඩිපුර හැදෙන්න ප්‍රවණතාවයක් තියෙන බව පෙන්වලා දීලා තියෙනවා භාවනා කරපු පුද්ගලයන්ගේ. එතකොට දැන් අන්තිම වශයෙන් අපි දැන් මේ ටික ඔක්කොම එකතු කරලා හිතුවොතින් අපි අහන්න පුළුවන් meditate කරන එක අපි mind body training අපිට මේක adjuvant therapy එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්ද කියන එක. මේක ගොඩක් බටහිර රටවල් වල පාවිච්චි කරනවා. අපි දැන් ලංකාවේ තාම එන්න කරන එක තාම පටන් අරගෙන නැහැ. නමුත් අපිට මේ අපේ
දැනට ලබාගෙන තියෙන දත්ත ඉතාමත්ම අපිට මොනවාද කියන්නේ supportive එක encouraging අපේ preliminary දත්ත මෙතෙන්දී අපිට වැදගත් වෙන්නේ අපි දැන් අර කතා කරපු අර NFB Kappa B කියන එක ඒකෙන් තමයි transcription factor එක infection එකක් ආවට පස්සේ මෙතනින් infection stimulus එක ඇවිල්ලා pro-inflammatory cytokine හදලා මේ පැත්තෙන් ගිහිල්ලා මෙතනින් nitric oxide හදලා මේ පැත්තෙන් එතනට ගිහිල්ලා oxidative stress එකට යනවා මෙතනින් ගොඩක් depression පැත්තට යන neurotoxic effects එනවා මේක ජාලයක් දැන් මෙතෙන්දී වැදගත් වෙන්නේ දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මෙතන melatonin තිබ්බදී මේ ඉන්නේ inhibition එක මේක cortisol inhibit කරනවා NF kappa B inhibit කරනවා ඒතකොට මේ අපි භාවනා කළා melatonin අගේ අපේ රුධිරේ වැඩි වුණොත් අපි මේ සම්පූර්ණ process එක මෙතනින් block කරනවා right ඒක තමයි මෙතනින් දෙන්න පුළුවන් වැදගත්ම message එක right thank you very much एक तमाई दें मागे खेती देशने अवसाने थैंक यू वेरी मच बहुत स्तुति महाचार्य शिरोमा हंदुनेति महात्मेनी उपगे प्रश्न अप अवसाने साकाचा करनु लबनवा एक निसा एक चैट मार्गेन हो अपिट दानवान पुलुवान මම ඊළඟට ඊටම ගෞරවයෙන් ආරාධනා කරනවා විශේෂඥ වෛද්‍ය කඳපොළ ආරච්චිගේ මහත්මයාට එතුමාගේ සාකච්ඡාව සහ ප්‍රායෝගිකව භාවනාව පිළිබඳ ඊළඟ අපේ සාකච්ඡාවේ ඊළඟ අධ්‍යයනයට සහභාගී වෙන ලෙස මෙහිදී අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ ප්‍රතිශක්තිය කියන්නේ මානසිකව ප්‍රතිශක්තියක් ගොඩනගා ගැනීමට භාවනාව කොතරම් දුරට ඉවහල් වෙනවද කියන එක මේක අලුත් සංකල්පයක් කියලාත් අපිට හඳුන්වන්න පුළුවන් මොකද මේ අපි වැඩි කතා කරන්නේ නැති දෙයක් මම හිතනවා මේක ඉතාම වැදගත් වෙයි හැමෝටම मेतुमागे वसर गणनावक अद्देकीम समुदायात समग दैनतात अपेक्षा महरगम अपेक्षा रोहले रोगीन समग करन प्रतिकार कटयुतु समग लब्बु अद्देकीम अपितेक बेदागनी केला अपिहित्यनवा එතුලින් අපට ගොඩක් ප්‍රත්‍යක්ෂව අවබෝධ වෙයි මානසික ප්‍රතිශක්තිය ගොඩනගා ගැනීමට භාවනාව කොච්චර ප්‍රයෝගී වෙනවද කියලා. මහාචාර්ය ශිරෝමා හඳුනෙති මහත්ය සඳහන් කරා වගේ අද කාලේ තියෙන මානසික ආතතියත් සමග chronic stress දීර්ඝ කාලයක් අපේ ආතතිය තිබීම නිසා ප්‍රතිශක්ති පද්ධතිය දුර්වල වෙලා ඉන්න අවස්ථාවක අපි මුළු ලෝකෙම පැතිරී යන වසංගතයක් එක්ක සටන් කරන්න අපේ ශරීරයේ ප්‍රතිශක්තිය ඉතාම අවශ්‍ය වෙලාවක කිසිම මුදලක් යන්නේ නැති භාවනා ක්‍රමයකට අනුගත වීමෙන් අපිට විද්‍යාත්මකව ඔප්පු කළා තියෙනවා ප්‍රතිශක්තියට හොඳ අඩිතාලමක් ලැබෙනවා කියලා මම හිතන්නේ ඒ කරුණොත් එක්කලා අපි ඊළඟට සාකච්ඡාවට යොමු වෙන්න බලාපොරොත්තු වෙනවා ඒ අතරදී ඔබට යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් අපේ chat මාර්ගයෙන් අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් අපි විනාඩියක් පමණ පොඩි विवेक है लबादे ना वो बेटे
Since Professor Shiroma is till the next session gets ready, we can discuss about body defense mechanisms and meditation. අපි ඊළඟ session එකට ඊළඟ භාවනා කිරීමේ වැඩසටහනට යොමු වෙන්න ප්‍රථම අපිට දැන් කාලය පොඩ්ඩක් තියෙන නිසා අපිට සාකච්ඡා කරන්න පුළුවන් ශාරීරික ප්‍රතිශක්තිය සහ භාවනාව පිළිබඳ ඒක හුඟක් වෙලාවට මේ කාලේ මේ pandemic එකත් එක්කත් අදාළ වෙන හින්දා මේ පරීක්ෂණ ප්‍රතිඵල ශිරෝම පෙන්නුම් කරා ඒ සම්බන්ධව ඔයගලට ප්‍රශ්න තියෙනවා නම් අපිට දැන් මේ පිළිබඳ කෙටි සාකච්ඡාවක් කරන්න පුළුවන් महाचार्य शिव मैं तीन गिंग एक प्रश्न कहा थी प्रतिशक्तिकरणीय वयस्पे देखी तोरो भावना की एक किसी वयसानु मे विनाद मे वगे दया मे गो बिलते पुलवांद महाचार्य तुम्हें जीवनी मेहमाय एक रंग अत्तटम मट मेवेला देन्न टिकक अपहासुई हबै अपी गोडाक भावनाव करन परीक्षण करला तियेन्ने यानी वैडी हिटिया एक देन मम की दनट कियवपु परीक्षण पत्रिकावल कुडा लमुंगे परीक्षण करला नै इति एकिंद अपिट दनट तोरतुरु नै एकट අම දන්න තරමින් සහ අපි ගොඩාක් වැඩි හිටියාගේ කියන්නේ වයස 70ට වැඩි අයවත් පරිශ්‍රණය වලට සහභාගී කරගන්න ප්‍රමාණය ගොඩක් අඩුයි. එතකොට අර වයස 20 ඉඳලා 60ක් විතර වගේ කියන කාණ්ඩය තමයි ගොඩ වෙලාවට පරිශ්‍රණය වලට ලක් වෙලා තියෙන්නේ. ඒ අයට ඒක බලපානවා එකෙන් හොඳ ප්‍රතිඵල තියෙනවා කියලා තමයි අපිට දැනට කියන්න පුළුවන්. Vasanta, I don't know whether you know any other age groups. Hello. Yes. The api baluwath ema me
Shiroma ma ahenawada? Oh ahenawa ahenawa kiyan. Hari api dan body mechanism ekak baluwoth function ekak baluwoth podi lamaya gei medibiye kina gei wedi hitiya gei kiyala function eke loku wenaskan naha. Dan api ta kenek සාමාන්‍ය ජීවිතය ගත කරනකොට ගොඩාක් thoughts process කරන්න ඕනනේ හරියට හිතනවා 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 එතකොට ලොකු oxidation එකක් වෙනවා ලොකු පරිවෘත්තියක් වෙනවනේ දැන් භාවනා කරනකොට ඒක අඩු වෙනවා අඩු වුණාට පස්සේ body එක හොඟක් rest වෙනවා ඒ rest වෙනකොට වෙන changes වෙන නිසා immunity එක ඔයා කියපු ඒවත් ගත්තයින් පස්සේ හැමෝගෙම යම් කිසි ප්‍රමාණයකට improve වෙන්න ඕනේ भावना करना वायस भेदयाक ना हम कहने कुटुंब करो देखें एक इम्यूनिटी के पत्ते देवा सिद्ध वेनवा अनि पत्ते शारीरिक अनित क्रियावल तीयनवा प्रूव कल तीयनवा ब्लड प्रेशर अडुवेनवा रेस्पिरेटरी रेट अडुवेनवा ईट पास बो नोन रोग डायबिटीज වගේ දේවල් වලින් අට අඩුවෙන් තමයි හැදෙන්නේ ඒගොල්ලන්ට ඒ කියන වාසි ඔක්කොම තියෙනවා ඉමුනිටි එක ඉම්ප්‍රූවමන්ට් එකත් එක්කම ඒක නිසා මම හිතන්නේ අවස්ථාවක් තියෙනවා නම් ඕනම වයසක කෙනෙක් සාමාන්‍ය වයස අවුරුදු 5න් උඩ වගේ කරන්න පුළුවන් කෙනෙකුට පුළුවන් මේ භාවනාව කරන්න පටන් ගන්න ඒකේ ගොඩක් වාසි තියෙනවා जीवनिक मम पोड़ी एक वाक्य तो कराने के मंगिताने दंग आपी साथी पासल के ना प्रोग्राम में काक दंग आपे लंका पासल लोग क्रियात्मक है ना मंगिताने कुड़ाला मुंटे पासल जानवाई से आटे पुरुधु पुरुधु करने का तिता मत में होंदे वैदे सटाना के ये देवा प्रसव बासंत की वो आगे पहाड़े वैदी දරුවන්ට ඒ සම්පූර්ණයෙන් ලැබෙන ප්‍රයෝජනේ මං හිතන්නේ ලැබෙනවා ඒ වෙනකොට යම් ප්‍රමාණයකට ප්‍රතිශක්ති පද්ධතිය හැදිලා තියෙනවා දැන් ප්‍රතිශක්ති පද්ධතිය අඩු වෙන්නේ නිකන් අර ඉන්ෆන්ට්ස්ලා ටොඩ්ලර්ස්ලා වගේ තමයි ප්‍රතිශක්ති පද්ධතිය හැදීගෙන තියෙන්නේ බට් ඉස්කෝලේ යන පාසල් යන වයසට වෙනකොට ඒක සාමාන්‍යයෙන් ක්‍රියාකාරී වෙනවා ඒකින්ද ඒ අවශ්‍ය කරන සියලුම මේ ප්‍රයෝජන ලැබෙන්න පුළුවන් භාවනාව කිරීමෙන් කුඩා දරුවෙක් උනත් පාසල් යන වයසේ. හොඳයි ස්තුතිවන්ත වෙනවා මහාචාර්ය වසන්තටත් මහාචාර්ය ශිරෝම මැතිණියටත් මැඩම්ට තව ප්‍රශ්නයක් ඉදිරිපත් කරලා තියෙනවා මේ කොවිඩ් දෙන්නත් ගැන මම ප්‍රශ්නය කියවන්නම් madam, can I know what are the factors included in the COVID vaccine and what happens to our immunity after getting the vaccine? Then COVID vaccine godak hama ekema tiyenne COVID sorry SARS-CoV-2 kiyana virus eke spike protein kiyana ek protein ekak ඒක තමයි දැනට හදලා තියෙන ඔක්කොම වැක්සීන් වල තියෙන්නේ නමුත් ඒක අපිට ලබා දෙන ක්‍රමය එක එක වැක්සීන් එකේ වෙනස් අපිට දැන් ලංකාවේ දෙන වැක්සීන් කෝවිෂීල්ඩ් සහ සයිනෝෆාම් කියන දෙකම වෙන්නේ ඒව වෛරස් එකක් වෙන වෛරස් එකක් කියන්නේ අපිට හානි කර නැති වෙන වෛරස් එකකට දාලා ඒක මගින් තමයි අපේ ඇඟට ඒක ලබා දෙන්නේ ඒක වාහකයක් විදිහට ලබා දෙන්නේ එහෙම නැත්නම් අර mRNA වැක්සීන් කියලා තියෙනවා ඒ වෛරස් එකේ mRNA අණු අරගෙන ඒක තව ෆෝමියුලේට් කරලා නැනෝ තාක්ෂණයේ අණුව එහෙම දෙනවා. එතකොට ඒ දෙන ක්‍රමය විතරයි වෙනස් වෙන්නේ දෙන ප්‍රෝටීන් එක. එතකොට දෙකම ඇඟ ඇතුළට ගියාට පස්සේ ඒගොල්ලෝ ස්පයික් ප්‍රෝටීන් එක හදා ගන්නවා අපේ ඇඟ ඇතුළෙදී කරලා අපිට අවශ්‍ය කරන ප්‍රතිශක්තිය ලබලා දෙනවා. අමතරව දැන් අනිත් වෛරස් අනිත් වැක්සීන්ස් වල තියෙනවා ඒ ගන්න වාහකය වෙනස් ඒකින්ද ඒ සමහර වැක්සීන් තියෙනවා ෆස්ට් ඩෝස් එක සෙකන්ඩ් ඩෝස් එකට ගන්න වාහකය වෙනස් එතකොට ඒ අපි ගත්ත වැක්සීන් එක ඉතාමත්ම සැලකිලිමත්ව ගන්න ඕනේ පළවෙනි එන්නත සහ දෙවෙනි එන්නත කියන එක ගැන Thank
Thank you, madam. There's another question. I will give to Professor Dilshan. There's a request, Professor Shiroma. I think because of failure, one of the participants could not go through the lecture, it seems. So whether it's possible to give a small summary, but we'll be having the recording on our webpage so that I think, yes, I think we can do that. So you will have the chance to revisit the lecture because we'll be uploading the recording to our webpage. So I think, Professor Shiroma, just a few sentences, if you can summarize what we have said, I think it will be helpful for all. Right. අපි සාරාංශයක් වශයෙන් කියනවා නම් අපි දැන් භාවනාව කරලා අපි බලාපොරොත්තු වෙන්නේ අපිට අපේ ශරීරයේ සෞඛ්‍ය වැඩි දියුණු කරගන්න. දැන් ප්‍රොෆෙසර් වසන්ත කිව්වා අපිට භාවනා කරාම ලැබෙන ගුණ ගොඩක් සමුදායක්. එතෙන්දී අපිට ප්‍රතිශක්ති පද්ධතිය අපේ ඇඟ ඇතුලේ තියෙන කතා කරනකොට වෙන්නේ අපිට අර හොඳයි කියලා අපේ ඇඟට අපේ ප්‍රතිශක්ති පද්ධතියට හොඳයි කියලා තියෙන ප්‍රෝටීන් සහ නොයෙකුත් ෆැක්ටර්ස්. ඒ කියන්නේ අපි දැන් ඇන්ටිඔක්සිඩන්ට් අර එන්සයිම්ස් ගැන කිව්වා, GST, SOD ඒ වගේවා වැඩි කරන පැත්තට යනවා. එතකොට අපිට නියුරෝ ට්‍රාන්ස්මිටර්ස් අර hormones තියෙනවා, melatonin, serotonin වගේ ඒවා ඒව වැඩි කරනවා. එතකොට ඒ පැත්තෙන් අපිට හොඳ රැකට යනවා. එතකොට අනිත් පැත්තෙන් අපිට අර අපේ ඇඟ ඇතුලේ තියෙනවා නම් inflammatory situation එකක් අපිට අපි දැනුවත් අපිට මොන හරි අපිට ඒ symptomatic ආසාදන තියෙවිලා අපිට oxygen radicals එහෙම නැත්නම් nitric oxide හැදිලා තියෙන්න පුළුවන්. අපිට ඉන්ෆ්ලමේටරි ප්‍රොසෙස් එකක් ගිහිල්ලා තියෙනවා නම් එතකොට ඒවා ඔක්සිකාරක අණු ඒවා තියෙනවා නම් ඒ ඔක්සිකාරක අණු තිබ්බොතින් ඒගොල්ලෝ හරි ක්‍රියාකාරී අය නයිට්‍රික් ඔක්සයිඩ් සුපර් ඔක්සයිඩ් ඇනයන් වගේ කියන ඒවා හදන්නේ අපි සාමාන්‍යයෙන් ඉමුන් සිස්ටම් එකේ අපිට මොනවා හරි විස බීජයක් මරන්න ඕන නම් හරි සාමාන්‍යයෙන් ඉතින් එතකොට දැන් එහෙම අපිට කරන්න ගියාම අපිට ඒක අවශ්‍ය ප්‍රමාණයට කරලා ඒක නතර කරගන්න ඕනේ මොකද ඒ අවශ්‍යතාවය ඉවරනාට පස්සේ මේ මොලිකියුල්ස් හැදෙන එක අපි ඇඟෙන් නතර කරගන්නවා සමහර ලාවට එක වැඩිම රියැක්ටිව් ඔක්සිජන් ස්පීෂීස් එහෙම නැත්නම් රියැක්ටිව් නයිට්‍රජන් ස්පීෂීස් කියන ඒ ඔක්සිකාරක අණු ඒගොල්ලෝ ගිහිල්ලා අපේ ඇඟ ඇතුළේ තියා කරදර කරන්න පුළුවන් තව ගොඩාක් වෙන ක්‍රියාදාම වලට අවහිර කරලා නොයෙකුත් වෙන ප්‍රශ්න ඇති කරන්න පුළුවන් එකෙන් ඇටම්ස් එන සම්පූර්ණ ක්‍රියාදාමයම ඉන්හිබිට් වෙලා ගිහිල්ලා අපි රියැක්ටිව් ඔක්සිජන් ස්පීෂීස් හදන අර ඉන්ඩියුසිබල් නයිට්‍රික් ඔක්සයිඩ් සින්තේස් කියන එන්සයිම් එක හදන එක බ්ලොක් කරනවා. එතකොට අපේ නයිට්‍රික් ඔක්සයිඩ් හදන ක්‍රියාවලිය නවතිනවා. අන්න එහෙම ඒම ලොකු ක්‍රියාවලියක් වෙනවා. ඉතින් ගියාම අර නරක ප්‍රතිඵල වෙන ඒවා භාවනාව කිරීමෙන් අපිට අඩු වීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. අන්න ඒ වගේ හොඳ ප්‍රතිඵල අපිට භාවනා කිරීමෙන් ලැබෙනවා. තව දැන් ඔය මම හිතන්නේ අපි අනිත් දේශකතුමන් කතා කරයි අපි ඔයගොල්ලන්ගේ සයිටෝකයින් රෙස්පොන්සස් හොඳටම අඩු වෙන බව පෙන්වනවා. බොහොම ස්තුතියි අපේ අනිත් ඉදිරිපත් කිරීමට අපි සූදානම් වෙලා ඉන්නේ. ඊට කලින් මේ ප්‍රශ්න කීපයක් තියෙනවා. මම හිතන්නේ ප්‍රශ්න අපි යොමු කරන්නම් භාවනා වැඩසටහන ඉවර වෙලා අන්තිමට. අපේ මහාචාර්ය නිර්මලී පල්ලවත්ත මෙතුණිය
ප්‍රශ්නයක් යොමු කරලා තිනවා I will just read the question is just a suggestion not a question Satipasana program is now being used in universities as well there is an interest from the science faculty students who are involved with the buddhist society to conduct a Satipasana program there but due to the current covid situation it got put back consider if one of the teachers from Satipasana could be invited for one session madam Pallavatta actually we had one trainer from Satipasana in March Mr. Darshana Panmuthuge. So we thought of inviting him once more after some time. So if anybody like to join our program, when he is there, we will let you know so they can join our program. Thank you. Now I will hand over the session to our Dr. Kandapola Arachige to. Proceed with his presentation. Thank you. Good morning to everyone. Before I start my lecture, I like to thank for the organizing committee for organizing this event and for inviting me to give this lecture. Subha udayasinak sila dinatama mata deela thiyena topic ekak thamai psychological immunity. Man hitanne api මිට කලින් සවන් දුන්නා අපි ඇහුවා ඉමුනිටි ඇහෙනවද දැන් ඇහෙනවද very sorry දැන් ඇහෙනවද දන්නේ නැහැ හරි සුබ උදෑසනක් එහෙනම් සියලු දෙනාට අපි කලින් you we could hear you even with the mask okay we thought that is it all right now can you hear yes of course I think it's better that you wear the mask all right okay thank you api kalin savan dunna lecture ek professor shiroma ge etane di katha kara especially me kale me covid wasangate tiena kale ප්‍රතිශක්තිය කොයිතරම් දුරට වැදගත් වෙනවද කොහොමද ඒක සිද්ධ වෙන්නේ කියන එක පිළිබඳව. එතකොට මට ලැබිලා තියෙන්නේ ඒ වගේම ටොපික් එකක් ඉමුනිටි. ඒ ඉමුනිටි ගැන එමෙත ප්‍රතිශක්තිය ගැන කතා කරන්න. බට් ෆිසිකල් ඉමුනිටි එහෙම නැත්නම් ඩිෆෙන්ස් මෙකැනිසම් එක ගැන නෙවෙයි. සයිකලොජිකලි කොහොමද අපි ඉමුන් වෙන්නේ එහෙම නැත්නම් ප්‍රතිශක්තියක් ඇති කරගන්නේ මේ වගේ කාලයක මේ ප්‍රශ්නයට සාර්ථකව මුහුණ දීම සඳහා කියන එක. එතකොට ඉමුනිටි එහෙම නැත්නම් ප්‍රතිශක්තිය ගැන කියන වචන ගැන කතා කරනකොට එතනම අපිට තේරෙනවා ශක්තිය කියලා කියන්නේ අපි තුල ඇති කරගන්නා වූ යම්කිසි හැකියාවක් ප්‍රතිශක්තිය කියවම් ප්‍රතිවිරුද්ධ ශක්තියක් කියන එක. එතන මොකටද ප්‍රතිවිරුද්ධ ශක්තිය වෙන්නේ? ඇන්ටිජන් එකට එහෙම නැත්නම් අපේ ඇඟට ඇතුල් වෙන ෆොරින් බොඩි එකට වෛරස් එකට මොකක් හරි එකට අපිට ඒකට විරුද්ධව ඇති කරගන්න ශක්තියක තමයි ප්‍රතිශක්තිය කියලා කියන්නේ. එතන කවුරුත් දන්නවා ප්‍රතිශක්තිය කියලා කිව්වහම ඕනෑම ෆොරින් බොඩි එකක් ඇඟට ඇතුල් වුණාම වෛරස් බැක්ටීරියා ඕනම දෙයක් වගේම කැන්සර් සෙල් එකක් වෙන්න පුළුවන් පිළිකා සෛලයක් ඒකට විරුද්ධව ඇඟේ භෞතික වශයෙන් ඇති වෙන ශක්තිය තමයි ප්‍රතිශක්තිය කියලා අපි කියන්නේ ඊට අමතරව දැන් මට ලැබිලා තියෙන මාතෘකාව තමයි බොහෝ දෙනෙක් කතා නොකරන මේක ටිකක් අලුත් ටොපික් එකක් වගේ මානසිකව ඇති කරගන්නා වූ ප්‍රතිශක්තිය කියන එක සයිකලොජිකල් ඉමුනිටි මේක අපිට අලුත් වචනයක් වුණාට මේක කරලියට ඇවිල්ලා ටිකක් කල් වෙනවා වැඩි කතා නොකලට ඒක 2000 year 2000 විතර තමයි මේ ගැන කතා කරන්නේ ලෝකයේ එතකොට එතනදී ඒගොල්ලෝ ඩිෆයින් කරන්නේ ඉමුන් සයිකලොජිකල් ඉමුනිටි කියන එක සයිකලොජිකල් ඇන්ටිබොඩිස් හදා ගන්නවා අපි ඇඟ ඇතුලේ කියන එක වගේ අදහසක් මොකටද අපි තුල ඇති වෙන ස්ට්‍රෙස් එක පාලනය කරගන්න ස්ට්‍රෙස් එකට ඇති කරගන්නා වූ මානසික ප්‍රතිදේහ තමයි සයිකලොජිකල් ඉමුනිටි කියන එක අදහස් කරන්නේ. එතකොට මොනවද සයිකලොජිකලි ඇති කරගන්න ප්‍රතිදේහ නැත්නම් ඇන්ටිබොඩිස් කියලා කතා කරාම ඇඩැප්ටිව් රිසෝර්සස් ඇන්ඩ් පොසිටිව් පර්සනලිටි කැරක්ටරිස්ටික්ස්. ඒ කියන්නේ මේක සිස්ටම් එකක් විදිහට ඇඩැප්ටිව් රිසෝර්සස්. ඒ කියන්නේ
අවස්ථානුකූල අවශ්‍ය විදිහට වෙනස් කරගන්න පුළුවන් අපේ හැකියාවන් සහ ධනාත්මකව ඇති කරගන්නා පෞරුෂ ලක්ෂණ මේවා අපි කොහොමද ස්ට්‍රෙස් එකක් පාලනය කරගන්න අවම කරගන්න පාවිච්චි කරන්නේ එන්න ඒකට තමයි සයිකලොජිකල් ඉමුනිටි කියලා කියන්නේ ඒ කියන්නේ මොකක් හරි ස්ට්‍රෙස් එකක් ඇති වෙච්ච වෙලාවක දැන් කලින් කතා කළා වගේ ඇඟට වෛරස් එකක් ඇති කර ඇතුල් වුණාම ඇඟේ තියෙන රුධිර සයිස් සහ අනෙකුත් සිස්ටම්ස් එකතු වෙලා ඒකට විරුද්ධව ක්‍රියා කරලා ඒක මැඩපවත් වෙනව වගේ ස්ට්‍රෙස් එකක් ඇති වෙච්ච වෙලාවට ඒක මැඩපවත්ව ගන්න පාලනය කරගන්න අපි තුල ඇති කරගන්න පෞෂ ලක්ෂණ ටිකක් එහෙම නැත්නම් අපිට ඒ ඒ අවස්ථාවට උචිත විදිහට වෙනස් වෙන්න පුළුවන් හැකියාව ඇති කරගන්න එක තමයි සයිකලොජිකල් ඉමුනිටි කියන එකෙන් අදහස් වෙන්නේ මොන වගේ ලක්ෂණද අපේ සයිකලොජිකල් ඉමුනිටි වැඩි කරන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් කියන එක පිළිබඳව කතා කරනවා නම් අපිට පේනවා මේ මම සඳහන් කරලා තියෙන ලක්ෂණ කීපයක් ගත්තාම මේ හැම එකම දිහා බැලුවාම අපිට අපි තුල ඇති වෙන්නව ධනාත්මක වෙනස් වීමක් ඇඩැප්ටිව් රිසෝසස් කියලා කිව්වේ ඒකයි ඒ ඒ අවස්ථාවට ඕන විදිහට අපිට වෙනස් වෙන්න පුළුවන් හැකියාව සහ ඒව අපේ පෞරුෂ ලක්ෂණ පොසිටිව් තින්කින් එකක් එතන අපිට පුළුවන් නම් යම් කිසි ස්ට්‍රෙස්ෆුල් වෙච්ච අවස්ථාවක පොසිටිව්ලි එක දකින්න උදාහරණයක් විදිහට කොවිඩ් කාලේ අපිට පුළුවන් නම් දැන් අපි කොවිඩ් හැදුනහම හුඟක් දෙනෙක් හරියට කලබල වෙනවා හරියට බය වෙනවා එහෙම නැත්නම් කැන්සර් එකක් තියෙනවා කියලා කිව්වහම මගේ සබ්ජෙක්ට් එකත් එක්ක කතා කරන හින්දා කැන්සර් එකක් හැදුනවා කිව්ව ගමන් අපි කලබල වෙනවා බය වෙනවා අපි කළ යුත්තේ මොකක්ද කියලා අපිට තේරෙන්නේ නැහැ සමහර වෙලාවට එතකොට අපිට ඒක පොසිටිව්ලි ගන්න පුළුවන් නම් ඒකට ඇඩැප්ට් වෙන්න සුදුසු ආකාරයෙන් උදාහරණයක් විදිහට කැන්සර් එකක් කියලා ගත්තොත් මට කැන්සර් එකක් හැදිලා දෙයියනේ මටම තමයි මෙහෙම වෙන්නේ වගේ එකක් මිනිසුන්ට හිතෙන්න පුළුවන් හැමදේම මටමයි දැන් උදාහරණයක් විදිහට අපි ළඟ ඉන්නවා අපේක්ෂාරෝහලේ කැන්සර් පේෂන්ට්ස්ලා කොවිඩ් පොසිටිව් වෙනම වෝඩ්ස් දෙකක් තියෙනවා ඒගොල්ලන්ට හිතෙන්න පුළුවන් අපිටමද මේක වෙන්නේ කැන්සර් එක පිටින් තවත් වෛරස් එකකුත් ඇවිල්ලා බයක් ඇති වෙන්න පුළුවන් එතකොට ඒ වාගේ වෙලාවක පොසිටිව්ලි මේක දකින්න පුළුවන් නම් නැහැ මේක මට වෙච්ච දෙයක් විතරක් නෙවෙයි මේක ජෙනරලයිස් කරන්න පුළුවන් නම් මුළු කමියුනිටි එකටම මේක හැමතැනම තියෙන එකක් ලෝකෙම තියෙන එකක් හිත හිත දුක් වෙනවට වැඩිය මේකට කල යුත්තම කල යුතුයි කියන විදිහට පොසිටිව්ලි මේක ගන්න පුළුවන් නම් අන්න ඒක තමයි පොසිටිව් තින්කින් කියන්නේ ඕනෑම ස්ට්‍රෙස්ෆුල් සිටුේෂන් එක මගේ කරගන්නේ නැතුව හැමතැනම තියෙන කොයි මොහොතක හෝ ඕනෑම කෙනෙකුට සිදුවිය හැකි දෙයක් විදිහට දකින්න පුළුවන් නම් මං හිතන්නේ ඒක පොසිටිව් තින්කින් එතකොට අර අපට ඇති වෙන නෙගටිව් හැඟීම මටම වුණා කියන හැඟීමෙන් අපිට ගැලවෙන්න පුළුවන් එතකොට ඒ කැරක්ටර් එක අපේ වැඩි කරගන්න පුළුවන් නම් ඒ විදිහට ඇඩැප්ට් වෙන්න පුළුවන් නම් මං හිතන්නේ ඒක හරි වටිනවා ඊළඟට සෙන්ස් ඔෆ් කොහරන්ස් කියන එක ඒ කියන්නේ තමන් තුළ දැනීමක් ඇති කරගන්න එකට එකතු වෙලා සහයෝගීව වැඩ වෙනවා සිද්ධ වෙනවා කියන එක දැන් කොවිඩ් කාලේ ගත්තත් තනි වෙලා නැහැ කියන එක සහ අපි ඔක්කොම එකට ඉන්නවා කියන තැන ෆැමිලි එකක් විදිහට ගත්තොත් එහෙම සම්බන්ධයි හැමෝම මෙතන සහජීවනයක් තියෙනවා වගේ හැඟීමක් අපිට ගන්න පුළුවන් නම් මොකද ඕනෑම ප්‍රශ්නයක් ඇති වුණාම මම තනි වෙලා කියන තැනදී ඒක ලොකුවට දැනෙනවා අපිට එතකොට ඒ වගේ වෙලාවක මේ එකට එකතුල සාමික දෙයක් මෙතන තියෙනවා වගේ හැඟීමක් අපිට ගන්න පුළුවන් නම් එතකොට අපේ ස්ට්‍රෙස් එක අඩු කර ගන්න පුළුවන් ඒ වගේම sense of control sense of control කියුවහම පාලනයක් මාතුල යම්කිසි පාලනයක් තියෙනවා කියන හැඟීම මම කඩා වැටිලා නැහැ මට පුළුවන් ශක්තියක් තියෙනවා මට control එක ඇති කර ගන්න කියන එක සහ emotional regulation අපිට දැන් emotions හැඟීම් පාලනය කර ගැනීමේ හැකියාවක් අපිට තියෙනවා නම් අපිට දෙයක් වුණාම අපි හුඟක් වෙලාවට හඬා වැටෙනවා ඒ ගැනම කල්පනා කර කර ඉන්නවා අනිත් අයත් එක්ක දුක කියනවා ඒ වගේ වෙලාවක ශක්තිමත් වෙන්න පුළුවන් නම් මට එන හැඟීම් ආවේග මට පාලනය කර ගන්න එතකොට මෙන්න මේ emotional regulation කියන එක හොඳ positive character එකක් අපි ළඟ දියුණු කරගන්න සහ goal orientation ඒ කියන්නේ අරමුණක් goal එකක් හදාගන්න stress එකක් වෙච්ච වෙලාවක අපිට දැන් මෙහෙම හිතුවොත් මේ covid කාලේ අපි හිතමු gedaraක එක්කෙනෙක් positive වෙනවා
පොසිටිව් වුණාම එයාව කොරන්ටයින් වලට කොහෙට අරයි යනවා. ඒතකොට ඒක ලොකු ප්‍රශ්නයක්. මොකද එයාට ගෙදර දරුවෝ ඉන්නවා, හම්බ කරන්න තියෙනවා, ගෙදර සති දෙකක් යනකල් කොහොමද මම මේක පාලනය කරගන්නේ? එතකොට එවැනි තැනදී එයා හුඟක් වැටෙනවා මානසිකව, ඉමෝෂනලි එයාට දරා ගන්න බෑ. එතකොට ඒ අවස්ථාවේදී කලයුත්ත පිළිබඳව අවබෝධයෙන් ගෝල් එකක් හදාගත්තොත් මන් මේ වෙලාවේ මොකද්ද කරන්නේ? ඒතකොට ඒ ගෝල් එකට තමයි අපි ඔරියන්ටේෂන් එක දෙන්නේ. ගෝල් එකට තමයි අපි ફોકસ කරන්නේ. හොඳයි මේ වෙලාවෙදි මම හිත හිත හිතිය කියලා වැඩක් නෑ. මම අරයි යනවා 2 weeks වලට. ඒක හිත හිතේ ඉමෝෂනල් වෙනවට වැඩිය මම මේ වෙලාවේ කළ යුත්තේ මොකද්ද? එතකොට දන්න කියනයි ගෙදර ඇත්ත එක්ක කතා කරලා දරුවෝ ටික කාටද බාර දෙන්නේ? මේ කාල මේ සති දෙකට කොහොමද දරුවෝ ජීවත් වෙන්නේ? ඒ ටිකට ගෝල් එකක් හදාගෙන මගේ ගමන මම යනවා. මොකද මම තෙවි තෙවි හිටිය කියලා වෙන්නේ ස්ට්‍රෙස් එක වැඩි වෙන එක විතරයි. ඕනෑම තැනකදී මේ වගේ ගෝල් එකක් හදා ගන්න එක. කැන්සර් එකක් ආව කිව්වොත් අඬන කල්පනා කර කර ඉන්නවා වෙනකොට කැන්සර් එක හැදෙන්න පුළුවන් කාටත් කියලා පොසිටිව් තින්කින් අරගෙන මගේ ගෝල් එක මොකක්ද? මම හොඳ වෙන්න ඕනේ කමට. එහෙමනම් මම කළ යුත්තේ මොකක්ද? ඒකට ඔරියන්ටේෂන් එක දීලා ඒකට ප්ලෑන් එක හදාගෙන ඒකට යොමු වෙන එක. එතන වෙන්නේ මේ ගෝල් ඔරියන්ටේෂන් එක කියන එකේදී හරියටම ફોકસ කරන්න මගේ ගෝල් එක මොකක්ද? ඒක හදාගත්තාම අපේ වෙන වෙන දිහාස් වලට විසිරෙන සිත අපිට කන්ට්‍රෝල් කරගෙන ඒ අරමුණට විතරක් අපිට ફોકસ කරන්න පුළුවන් වෙනවා. ඊළඟට පොසිටිව් self efficacy. ධනාත්මකව කොහොමද මගේ හැකියාවන් මම මේ වෙලාවෙදී පාවිච්චි කරන්න කියන එක. මොකද ඕනෑම කෙනෙක්ගේ උට හැකියාවන් යම් කිසි දේවල් තියෙනවා. කල හැකි දේවල් තියෙනවා. නමුත් ඕනෑම එවැනි කෙනෙක් වුණත් ස්ට්‍රෙස් වෙච්ච වෙලාවට ප්‍රශ්නයකට මුහුණ දීපු වෙලාවකදී තමන්ගේ තමන් ඒව නැති වෙලා යනවා වගේ තමන්ට දැනෙන්න පුළුවන්. මේ සියල්ලට මුල් වෙන්නේ සිතුවිලි. එතකොට අපි පොස් පුරුදු වෙලා තියෙනනම් පොසිටිව්ලි දකින්න මගේ හැකියාවන් ටික. එන්නේ ඒ දැකීම සහ ඒ අඳුනාගත්ත මගේ පොසිටිව් තින්කින් හැකියාවන් ටික මට පුළුවන් මේ වෙලාවේදී පාවිච්චි කරන්න මගේ ගෝල් එක හදාගෙන අපේ මගේ කන්ට්‍රෝල් එක ඇති කරගෙන ඒ ගමනේ යන්න. ඊළඟට තමයි අපි සයිකියාට්‍රිවල්දී සයිකොලොජිවල්දී නිතර කතා කරන ප්‍රොබ්ලම් සෝල්විං ස්කිල්ස් කියන එක. දැන් මේක සාමාන්‍යයෙන් කවුන්සලර් කෙනෙක් වුණත් කවුරු හරි කෙනෙක් ප්‍රශ්නයක් අරගෙන ආවම පියවරෙන් පියවර කොහොමද ප්‍රශ්නේ විසඳාගන්නේ හැටි පිළිබඳව කතා කරන කවුන්සලින් එකක් නැත්නම් එකිනෙකාගේ ස්කිල් එකක් දිනු කරගන්න කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන එක. මෙතනදී ඇත්තටම ඒ ප්‍රශ්නයක් ආවම ස්ටෙප්ස් කීපයක් තුලින් ප්‍රශ්නේ උත්තරේ හොයන එක. එතකොට දැන් ප්‍රොබ්ලම් සෝල්වින් කවුන්සලින් වලදී ස්කිල්ස් දිනු කරගැනීමේදී අපි මුලින්ම කරන්නේ ඉස්සෙල්ලම හරියාකාර ප්‍රශ්නේ හඳුනා ගන්න එක. මොකක්ද ප්‍රශ්නේ? What is the problem? What is the issue? කියන එක අඳුනාගෙන ඊළඟට වෙන ඒ ප්‍රශ්නේ ඇති උනේ ඇයි? කෝස් එක හොයා ගන්න එක. ඊළඟට මේක ඉවර කර ගන්න ඕනේ මම කියන එක සහ ඉවර කරන්න මොකක්ද මට කරන්න පුළුවන් දේ. ඒක මොකක් වෙලාවට දැන් බුදුදහම ගැන කතා කරන හරි චතුරාර්ය සත්‍ය වගේ මෙතනදී. මොකක්ද ප්‍රශ්නේ හඳුනා ගන්න එක? දුක කියන එක හඳුනා ගත්තා වගේ දුක්ඛ සත්‍ය වගේ. මේ ප්‍රශ්නේ ඇති උනේ මොකක් නිසාද කියන එක සමුදේ වගේ. මොකක්ද හේතුව? එතකොට මේ ප්‍රශ්නේ මම විසඳා ගන්න ඕන කියන එක තුන්වෙනි එක නිරෝධය සහ ඒකට යා යුතු උපමා කළ යුතු වැඩපිළිවෙල ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වගේ. එතකොට ඇත්තටම මේ ප්‍රොබ්ලම් සෝල්වින් කවුන්සලින් කියන එක ඇතුලේ තියෙන්නේ චතුරාර්ය සත්‍ය තමයි කියලා අපිට හොඳට හොයලා බැලුවොත් බලන්න පුළුවන්. එතකොට එන්නේ ප්‍රොබ්ලම් සෝල්වින් කවුන්සලින් ස්කිල්ස් කියන ඒවත් අපිට මේ ස්ට්‍රෙස් එක අඩු කරගන්න පාවිච්චි කරන්න පුළුවන්. මොකද අපි ස්ට්‍රෙස් වෙච්ච වෙලාවට අපිට ඕවා මතක් වෙන්නේ නැහැ. අපි ඒ ප්‍රශ්නේ වටේ එතන කැරකි කැරකි එතන කැරකි කැරකි ඉමෝෂන්ස් වැඩි කරගෙන අඬමින් දොඩමින් එක කතා කරගෙන එක තමයි ගොඩක් අය කරන්නේ. ඒ වෙනුවට මෙන්න මේ ස්කිල්ස් පුරුදු වෙලා තියෙනවා නම් ප්‍රශ්නයක් ආපු ගමන් මේ ප්‍රශ්නේ මට දැන් තියෙනවා. ඇයි මේ ප්‍රශ්නේ මට ඇති වුනේ? ඊළඟට මොකද්ද මා විසඳා කළ යුත්තේ? එන්නේ පිළිවෙලට එතනට ගියාට පස්සේ මම හිතන්නේ අපිට පුළුවන් වෙනවා මේ සයිකොලොජිකල් ඉමුනිටි කියන එක. එහෙම නැත්නම් ප්‍රශ්නයට සාර්ථකව මුහුණ දෙන්න අපේ හැකියාවන් දියුණු කරගන්න. එතකොට විශේෂයෙන්ම කොවිඩ් ගැන කතා කරනකොට මේ කාලේ මොන වගේ දේවල්ද අපිට කරන්න පුළුවන්? සයිකොලොජිකල් ඉමුනිටි ගැන කතා කරනකොට මොන වගේ ඉන්ටර්වෙන්ෂන්ස් අපිට කරන්න පුළුවන්ද මේ කොවිඩ් නිසා ඇති වෙලා තියෙන ස්ට්‍රෙස් එක අවම කරගන්න කියන එක. ඒත් නැත්තම් මයින්ඩ්ෆුල් ඇක්සෙප්ටන්ස්. මයින්ඩ්ෆුලි කොහොමද අපි මේක බාරගන්නේ? එතකොට මිනිස්සු දැන් අද සමාජ මාධ්‍ය මීඩියාවල ඕනතරම් කොවිඩ් ගැන දවස ගානේ හැම වෙලාවෙම කතා කරනවා.
ලෝක හැමතැනම මෙච්චර මෙච්චර ආසාදනය වෙලා මෙච්චර මෙච්චර මැරෙනවා මේව පෙන්නකොට මිනිස්සු හරිම ස්ට්‍රෙස්ෆුල් ඒතර එවැනි ස්ට්‍රෙස් එකකදී මිනිස්සු කීය කරන්නේ ආයිත් න්ියුස් බලනවා ආයිත් න්ියුස් බලනවා ආයිත් මේක ලුට දා ගන්නවා කල යුත්තක් ගැන හිතන්නේ නැහැ ඊළඟට හම්බෙන හම්බෙන හැමොත් එකම මේක කතා කරනවා නමුත් උත්තරයක් හොයාගන්නේ නැහැ ඒ වෙනුවට අපිට පුළුවන් නම් මේක ඇක්සෙප්ට් කරන්න බාර ගන්න මේක ස්වභාව ධර්මයේම කොටසක් ඕනෑම දෙයක් ඕනෑම මොහොතක ඕනෑම තැනක ඕනෑම කෙනෙකුට සිද්ධ විය හැකි ඒක තමයි ලෝක ස්වභාවය ඒ විදිහට අපිට ඇක්සෙප්ට් කරන්න පුළුවන් නම් මේක එතකොට අපිට පුළුවන් වුණා මේ ලෝකෙම හැමතැනම තියෙන එකක් තමයි මෙතනක් තියෙන්නේ ඒකම තමයි මටත් වෙලා තියෙන්නේ මගේ ෆැමිලි එකටත් අන්න ඒ විදිහට ඇක්සෙප්ට් කරන්න පුළුවන් නම් ඒකටතර මම කලින් කරා කිව්වා වගේ මොකද ජෙනරලයිස් කිරිල්ලක් තමයි ලෝකෙට තනියෙන් බාරගන්නේ නැතුව ඒ ඇක්සෙප්ටන්ස් එක තුල අපේ ස්ට්‍රෙස් එක අඩු වෙනවා මොකද මට විතරක් වෙලා තියෙන නෙමෙයි ඒතර එක මයින්ඩ්ෆුලි බාරගත්තොත් සිහියෙන් ඒක බාරගත්තොත් අපිට පුළුවන් වෙනවා අපේ ස්ට්‍රෙස් එක අවම කර ගැනීම තුල මේක න හිත හිතාත වෙනවට වැඩිය කලයුත්ත කරන්න සිහිය තියාගන්න මයින්ඩ්ෆුල්නස් දැන් උදාහරණයක් ගත්තාම අද අපිට ප්‍රෝටෝකෝල්ස් තියෙනවා කොවිඩ් වලින් වැළක් වෙන්න හදලා හැබැයි කීයෙන් කී දෙනාද මේ ප්‍රෝටෝකෝල්ස් වල අනුගත වෙලා මේ මේ අපි නේ උදාහරණයක් විදිහට මාස්ක් එක පළඳින්න එක එහෙම නැත්නම් දුරස්ථභාවය තියාගන්න එක බොහෝ දෙනෙක් අතර සිද්ධ වෙන්නේ නැහැ කීප දෙනෙක් හම්බුනහම මේ මොකක්වත් මතක නැහැ ඔය කතා කර කර ඉන්නවා අතින් අත අල්ල ගන්නවා මේ වගේ දේවල් ඒ මයින්ඩ්ෆුල්නස් නැති නිසා අපි මයින්ඩ්ෆුල් නම් හැම වෙලාවෙම අපි දන්නවා අපි මේ මොහොතේ ඉන්නේ වර්තමානයේ ඒතර මේ මොහොතේ වෙන දේ දන්නවා මේ මොහොතේ කළ යුතු දාන ඒතර මයින්ඩ්ෆුල් ඇක්සෙප්ටන්ස් කියන එක හරි වැදගත් මේ වෙලාවේ ඊළඟට එන්හාන්සින් කනෙක්ටඩ්නස් ඒ කියන්නේ ස්ට්‍රෙස් එක අඩු කරගන්න තවත් පාවිච්චි කරන්න පුළුවන් සයිකල් ඉමිටි වැඩි කරගන්න පුළුවන් තව එක ක්‍රමයක් තමයි කනෙක්ටඩ්නස් කියන එක ඒ කියන්නේ අපි අතර තියෙන කනෙක්ෂන්ස් වැඩි කරගන්න එක එතකොටත් අර තනි වුණාම ඇති වෙන ස්ට්‍රෙස් එක අවම වෙනවා ෆැමිලි එකක් විදිහට අපි එකට සපෝට් කරන එක එහෙම නැත්නම් අපි සේවය කරන තැන කට්ටිය එකට එකතු වෙන එක ඒ වගේ එකතු වීමක් තුල එකිනෙකාට දැනෙනවා මම තනි වෙලා නැහැ මට සපෝටිව් ගෲප් එකක් ඉන්නවා මාත් එක්ක කියන එක දැනෙන්න පටන් ගන්නවා ඒතකොට එන්නේ සපෝටිව් ගෲප් එක හදාගන්න එක තමයි කනෙක්ටඩ්නස් කියලා අපි හඳුන්වන්නේ එතකොට ප්‍රශ්නේ මූණ දෙන්නේ සාමූහිකව තනියම නෙවෙයි ඒතකොට අපේ ස්ට්‍රෙස් එක අවම වෙනවා එක එක සයිකලොජිකල් ඉමුනිටි ක්‍රමවේදයක් ඊළඟට ඇඩැප්ටිව් කෝපින් ඇප්‍රෙසල් ඇන්ඩ් ප්‍රොබ්ලම් සෝල්වින් ස්කිල්ස් අපි කලින් කතා කළා ප්‍රොබ්ලම් සෝල්වින් ස්කිල්ස් ගැන එතකොට මේ ඒක සහ මේ අපි ළඟ තියෙන කෝපින් මෙකැනිසම්ස් කියලා ඕනෑම ප්‍රශ්නයකදී මුහුණ දීමේ ශක්තියින් අපි හැමෝම ළඟ තියෙනවා අඩු වැඩි වශයෙන්. එතකොට මෙන්න මේ කෝපින් ස්කිල්ස් මුහුණ දීමේ හැකියාවන් ඒ අවස්ථාවට උචිතව වෙනස් කරගන්න එක. ඒ හැබැයි ඒක කරන්න පුළුවන් වෙන්නේ අතරම අපි මයින්ඩ්ෆුල් නම් තමයි. එතන මයින්ඩ්ෆුල්නස් මේ හැමතැනදී වැදගත් වෙනවා. ඊළඟට හෝප්ස් ඇන්ඩ් ඔප්ටිමිසම් කියලා කියන්නේ මේක දිහා සුබවාදීව ධනාත්මකව බලන එක සහ බලාපොරොත්තු සහිත බව. එතකොට මේ වගේ තැන්වලදී අපිට මේ ඩේටා දිහා බැලුවාමත් ලෝකේ කොවිඩ් දිහා බැලුවාමත් හැමෝම කතා කරනවා 100,000 ගණන් මැරෙනවා ලක්ෂ ගණන් මැරෙනවා කියන එක වෙනුවට හොඳට ඩේටාත් එක්ක බැලුවොත් කොච්චරක් මැරෙනවද කියලා දැන් මේ ඊයේ පෙරදම මම හෙව්වා ඉන්දියාවේ ගොඩාක් දැන් මේ දවස්වල මැරෙනවා කියලා කියනවා හැබැයි සමස්තයක්වත් වශයෙන් ගත්තම 1% හොයිටත් අඩු ගන්නක් වගේ තමයි ලං ඉන්දියාවේ ප්‍රොපියුලේෂන් එක ගත්තම කියන්නේ හැබැයි අපිට ලොකු ගානක් විදිහට පේන්නේ ඒතර ඒක තමයි ඔප්ටිමිස්ටික්ලි අපි මේක දිහා බලන එක හිතන තරම් ලොකු වලට නෙගටිව්ලි බලන්න ඕනේ නැහැ මේක දිහා අපිට පුළුවන් පොසිටිව්ලි බලන්න සහ ඔප්ටිමිස්ටික්ලි බලනවා අපි බේරනොත් අපිට බේරෙන ක්‍රම තියෙනවා අපි හොඳටම දන්නවා මේක බෝ වෙන්නේ මෙහෙමයි කියලා ඉතින් අපිට ඒ ක්‍රමවේද ටික අපි අනුගමනය කරනවා නම් අපි නෙගටිව්ලි මේක දිහා හිතන්න ඕන නැහැ අපි දන්නවා අපිට එන්න විදිහක් නැහැ මොකද අපි ක්‍රමවේද ටික අනුගමනය කරමින් ඉන්නේ කියන එක එතන මේක නෙගටිව්ලි බලනවට වැඩිය පෙසිමිස්ටිකලි බලනවට වැඩිය ඔප්ටිමිස්ටිකලි මේක දිහා බලන එක අනිත් එක ඇල්ට්‍රුයිසම් ඇල්ට්‍රුයිසම් කියලා කියන්නේ අර කලින් ලෙක්චර් එකෙදිත් කතා කළා ඩිෆෙන්ස් මෙකැනිසම් එක ගැන මේක සයිකලොජිකල් ඩිෆෙන්ස් මෙකැනිසම් එකක් විදිහට ගන්න ඇල්ට්‍රුයිසම් කියන එක ඇල්ට්‍රුයිසම් කියලා කියන්නේ අනුන් වෙනුවෙන් වැඩ කරනවා කියන එක සාමාන්‍ය සරලව ගත්තොත් කතා කරනවා නම් වෙන අය වෙනුවෙන් කැප වෙනවා කියන එක. එතන මේ ඇල්ට්‍රුයිස්ටික් බිහේවි එකක් මේ වෙලාවේ තියාගන්න එක ඒ කියන්නේ අපි මම ලෙඩ වෙනවා අපි ලෙඩ වෙයි කිය කිය ස්ට්‍රෙස් වෙනවා වගේම ඊට වැඩිය හොඳයි මේ වෙලාවේ ඇල්ට්‍රුයිස්ටික්
specifically api pararthakami vidihira meka diha balanna puluwan na udaharanayak widala api thum ape allapu gedara positive vela board ekak gahala thiyenawa metana tani karala quarantine kiyala api baya vela darawahagena giy athule stress unata wedi hondai api egalunu wenna yamak karanna berida apata egalu tani vela den gedara kannawat nathuwa samahallada apita puluwan pararthakami vidihira balala ounta kema pasala gihila gate wen illala ena eka menna mewa thama altruistic behaviors kiyala kiyanne මමත් එකක් කියන්න කැමති මේ දවස්වල මම ඇල්ට්‍රොයිස්ටික් බිහේවියර් එකක් කරනවා කියලා මම හිතනවා කැන්සර් හොස්පිටල් එකේ තියෙනවා අපේ කොරෝනා වෝඩ්ස් දෙකක් මම හුඟක් අය බලාතරවත් යන්න බයයි කෙනෙක්ව වෝඩ් එක සුද්ධ කරන්න මයිනස් ස්ටාෆ් කෙනෙක් හොයාගන්න අමාරුයි සමහර ලාට ඒතරම් නෙගටිව් විදියට මිනිස්සු දකින්නේ මේක පෙසිමිස්ටික් විදියට හැබැයි මම හිතුවා අපි යමක් කරන්න ඕනේ මේ වෙලාවෙ කියලා මම හැමදාම උදේට ගිහලා මයින්ඩ්ෆුල්නස් ප්‍රෝග්‍රෑම් එකක් කරලා එන්නේ වෝඩ් එකට ගිහිල්ලා ඒ ඇල්ට්‍රොයිස්ටික් බිහේවියර් එකින්ද මට මගේ ස්ට්‍රෙස් ගොඩාක් අඩුයි මම හරි සතුටක් මට දැනෙනවා ඉතින් මෙන්න මේ වේගයේ බිහේවියර් එකක් ඇල්ට්‍රොයිසම් කියලා කියන්නේ ඒක පරාර්ථකාමී විදිහට මේක දිහා බලලා ඒ වගේට උදව් කරන්න පෙළඹෙන්න පුළුවන් ඒ වගේ වෙලාවක ස්ට්‍රෙස්ෆුල් වෙලාවක ඊළඟට අපිට පුළුවන් හොඳ ইনফরমේෂන් ලබා ගන්න සත්‍ය තොරතුරු ඒ තුලින් පුළුවන් අපිට ගුඩ් ලිටරචර් රීඩින් කියලා කියන්නේ ඒක එහෙම නැත්නම් වෙන මොනවා හරි ක්‍රම වලින් අපිට පුළුවන් සත්‍ය නිවැරදිතරතු හොයා ගන්න. එහෙම වුණොත් අපිට පුළුවන් ස්ට්‍රෙස් එක මොකද බොහෝ දෙනෙක් ස්ට්‍රෙස් වෙන්නේ ඇත්තතරතුරු හින්දා නෙවෙයි අද. බොහෝ සමාජ මාධ්‍ය වගේම කටින් කට යන කතා ඕනතරම් තියෙනවා නෙගටිව්ලි. මේ භයානකකම වැඩි කරන්නේ. ඒ වෙනුවට හරියටම හරි ඩේටා එක සත්‍යමතරතුරු අපිට හොයාගත්තොත් අපිට පුළුවන් ස්ට්‍රෙස් අඩු කරගන්න. ඒතර මේ මෙන් වගේ ඉන්ටර්වෙන්ෂන්ස් අපේ ජීවිතේට එකතු කරගන්න පුළුවන් නම් ඒ තුලින් අපේ psychological immunity එක අපිට වැඩි කරගන්න පුළුවන්. ඒව තමයි අපේ personal characteristics සහ adaptive mechanisms අපි තුල තියෙන. මෙන්න මේවා තමයි psychological immunity විදිහට අපි හඳුන්වන්නේ psychology වල. ඊළඟට විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ මේවා ටික දිහා අපි හොඳට කල්පනාකාරීව බැලුවොත් මේ හැමතැනම තියෙන ධනාත්මක චින්තනය. ඊළඟට කලින් slide එකේ බැලුවොත් emotional regulation වගේ ඒවා goal orientation එක positive thinking මේ හැම එකම බැලුවොත් මේ කොයි දේ කරන්නත් ඇත්තටම අවශ්‍ය වෙනවා mindfulness කියන එක. ඉතින් මම හිතන විදිහට මේ වගේ වෙලාවක මේ mindfulness තුලින් අපි එක තමයි කතා කරමින් ඉන්නේ භාවනාව සහ immunity කියන එක පිළිබඳව. scientifically mindfulness අද ලෝකේ නැත්තම් අපි culture එක ගත්තාම meditation භාවනාව ලොකු වෙනසක් නැහැ. එතකොට මේක තුලින් තමයි මේ අපිට ඔක්කොම බලන්න පුළුවන් වෙන්නේ මොකද මයින්ඩ්ෆුල්නස් කියලා අපි හඳුන්වන්නේ හිත එකාරමුණක පවත්වා ගැනීම සරලව කියනවා නම් එතකොට ඒකේ ප්‍රතිඵලය තමයි සුපර්ෆිෂලි ගත්තාම විසිරෙන සිත පාලනය වෙනවා කියන එක. නිරන්තරයෙන් අපි අර කලින් කිව්වා වගේ සෙන්සර්ස් වලින් අරමුණු ගනිමින් ඉන්නේ අස කන නාසය දිව ශරීරය සහ මනසින් අරමුණු එකතු කරමින් ඉන්නේ. ත්‍රිවි භාවනාවේදී මයින්ඩ්ෆුල්නස් වලදී කරන්නේ මෙන්න මේ විසිරෙන සිත පාලනය කරගන්න එක වර්තමාන මොහොතේ පවත්වා ගන්න එක. ඒතර ස්ට්‍රෙස් එකකට යොමු වෙච්ච කෙනෙක්, කැන්සර් එකක් හැදිච්ච කෙනෙක්, කොවිඩ් පොසිටිව් හෝ පොසිටිව් වෙයි කියලා බය වෙලා ඉන්න කෙනෙක් හැම වෙලෙම කැළඹීමකින් ඉන්නේ. ඒතර කැළඹෙච්ච හිත තුල කිසිම දෙයක් අපිට පේන්නේ නැහැ. හරියට නටන වතුර වගේ නැත්නම් වතුරකට ගලක් ගැහුවා වගේ. එතකොට එවැනි කැළඹිච්ච හිතක් කැළඹිච්ච වතුර ටිකක් සංසුන් වෙන්න නම් හිත සංසුන් වෙන්න ඕනේ. ඒකට එකම ක්‍රමය තමයි විසිරෙන සිත පාලනය කරගන්න එක. වර්තමාන මොහොතේ පවත්වා ගැනීම. එතකොට ඒ තුල තමයි මේ සියලු psychological immunity එක වැඩි කරගන්න පුළුවන් වෙන්නේ මේ mindfulness අපි එකතු කරගත්තොත් විතරයි. එතකොට මෙතනදී මම හිතන්නේ කලින් slides වල කලින් එකදි කතා කරා scientifically හොඳටම හොයාගෙන තියලා brain එකේ nervous system එකේ සහ hormonal system එකේ ඇත්තටම වෙනස්කම් ගොඩක් සිද්ධ වෙනවා කියන එක. ඒතර මේකෙදි මම චුට්ටක් පුංචි වෙලාවක් කතා කරන්න හිතුවා ඒ ගැන. ඒතර ප්‍රධාන වශයෙන් brain එකේ මේ amygdala, hippocampus සහ prefrontal cortex කියන තුන තමයි විශේෂයෙන්ම වෙනස්කම් සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ positive පැත්තට ලොකු වෙනස්කම් ටිකක් සිද්ධ වෙනවා. ඒතර මෙන්න මේ තුන. ඒතර මොනවද කියලා ගත්තොත් amygdala කියන එක ගැන කතා කරනකොට amygdala එක ප්‍රධාන වශයෙන් වැදගත් වෙන emotions වලට හැඟීම් බරවීමට ආවේගශීලී වීමට
මේකට තමයි ඇමිග්ඩලා ප්‍රධාන වශයෙන් එතන ඇමිග්ඩලා එකේ මයින්ඩ්ෆුල්නස් පුරුදු කරගෙන කියන්නේ ඇමිග්ඩලා එකේ ශීන වීමක් එමෙතන් අඩු වීමක් වෙනවා කියනක හොයාගෙන තියෙනවා එතන ආවේගශීලී වෙන පුද්ගලයන් සංසුන් වෙන්න මෙඩිටේෂන් හේතු වෙනවා මේ ඇමිග්ඩලා එකේ ක්‍රියාකාරීත්වය අඩු වීම තුළ ඊළඟට හිප්පොකැම්පස් කියන කතා කරනකොට හිප්පොකැම්පස් මේන්ලි ඉන්වෝල්ව් වෙන්නේ මෙමරිත් එක්ක මතක ශක්තියත් එක්ක එතකොට භාවනා කරන කෙනෙක්ගේ හිප්පොකැම්පස් එකේ කැපැසිටි එක වැඩි වෙනවා කියලා හොයාගෙන තියෙනවා එතකොට මතක ශක්තිය වැඩි වෙනවා හැබැයි මේ ඔක්කොම වැඩි අපේ සයිකලොජිකල් ඉමුනිටි ගැන කතා කරන වැදගත් වෙන්නේ ප්‍රීෆ්‍රන්ටල් කෝටෙක්ස් කියන එක ප්‍රීෆ්‍රන්ටල් කෝටෙක්ස් එක තමයි අපේ කොග්නිටිව් ෆන්ක්ෂන්ස් හයර් ෆන්ක්ෂන්ස් ප්‍රධාන වශයෙන් එක ඉන්වෝල්ව් වෙන්නේ ප්‍රීෆ්‍රන්ටල් කෝටෙක්ස් එක එතන ප්‍රීෆ්‍රන්ටල් කෝටෙක්ස් එකේ කැපැසිටි වැඩි වෙනවා සෛල ප්‍රමාණය වැඩි වෙනවා networks වැඩි වෙනවා ස්නායු සෛල බෙදීම අතු බෙදීම networks වැඩි වීම තුළ ඒකේ ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා කියන එක හොයාගෙන තියෙනවා එතකොට මේකෙත් එක පෙන්නලා තියෙනවා frontal lobe එකේ ප්‍රධාන වශයෙන් මොනවද higher functions ගැන කතා කරනකොට motor functions ට අමතරව higher cognitive skills such as problem solving thinking planning and organizing personality and emotional makeup එතකොට මේ සියල්ල මම හිතන්නේ අපි කතා කළා කලින් psychological immunity ගැන ඒ හැම එකම වැඩි දියුණු වෙන්න මේ ටික ඉන්වෝල්ව් වෙන මේ ටික තමයි ඒ ටික කියන එක අපිට පැහැදිලි. එතකොට mindfulness හරි meditation හරි කරන කෙනෙක්ගේ prefrontal cortex එකේ ක්‍රියාකාරීත්වය වැඩි වීමත් එක්ක වෙන්න මේ ටික සිද්ධ වෙනවා. එයාගේ intelligence වැඩි වෙනවා. හිතීමේ ශක්තිය, planning and organizing ඊළඟට emotional regulation දැන් අර ඇමිග්ඩලා එකේ තමයි emotions ඇති වෙන තැන නමුත් ඒවා regulate කරන්නේ prefrontal cortex එකේ. එතකොට ඒව වැඩි වෙනවා. එතකොට ඒ තුල මං හිතන්නේ stress එක අවම වෙනවා. මේවා තමයි prefrontal cortex එකෙන් සිද්ධ වෙන ක්‍රියාකාරකම්. intelligence, emotional processing, thinking, planning and organizing, reasoning, judgment and decision making. හිතලා තීරණ ගැනීම හැකියාව, new learning and correct social behavior. හොඳ නරක අඳුනා ගන්න, හරි දේ කරන්න පුළුවන් වෙන්නේ prefrontal cortex එකේ ක්‍රියාකාරීත්වය නිසා ඊළඟට අපි කලින් උත්තර problem solving කියන එක ඒක සහ creativity නිර්මාණාත්මක විදිහට කොහොමද හිතන්නේ ඒ විදිහේ හොඳ පෞර්ෂයක් ගොඩනගා ගන්න කොහොමද කියන එක. එතකොට meditation මෙතෙන්දි වැදගත් වෙන්නේ ඒ නිසයි immunity වැඩි වෙන්න මෙතන psychological immunity පැහැදිලිව වැඩි වෙනවා කියලා පේනවා prefrontal cortex එකේ ක්‍රියාකාරීත්වයත් එක්ක භාවනා කරනකොට. එතකොට ඒ තුළ ඕනෑම stress එකකට resistance එකක් ඇති වෙනවා අපි තුළ stress එකක් දරා ගැනීම හැකියාවක් නැහැ අවසාන වශයෙන් කියනවා prefrontal cortex එක ක්‍රියාකාරීත්වය නිසා මේ සියලු දේත් එක්ක self awareness and self control කියන කපිතුල ඇතුළේ පටන් ගන්නවා ඒක self awareness කියලා කියන්නේ මට මං ගැන ස්වයං අවබෝධයක් ඇති වෙන්න පටන් ගන්නවා මම මොන වගේ කෙනෙක්ද මම මොනවද කරන්න යන්නේ මම මොනවද කරන්නේ ඒ කරන දේවල් හරිද වැරදිද මෙන්න මේ විදිහට awareness එකක් අපිට ඇති වෙන්න පටන් ගන්නවා එතන self awareness එක එනකොට තමයි අපිට පුළුවන් අපිව control කරගන්න. දැන් අද අපිට අපිව control නැත්තේ මිනිස්සුන්ට මේ self awareness එක අපිට එන්නේ නැහැ. සහ අපි හරිම impulsive ආවේගශීලී. අර amygdala එක තමයි අද වැඩියෙන් වැඩ කරන්නේ මිනිස්සුන්ගේ. නමුත් meditation mindfulness පුරුදු කරන කෙනාගේ amygdala එක වැඩ කරනවා වෙනුවට වැඩ කරන්න පටන් ගන්න වැඩියෙන් prefrontal cortex එක. එතකොට higher functions වල positive වෙනස් වීම නිසා ලොකු වෙනසක් සිද්ධ වෙනවා psychological aspect. ඒක තමයි අවසාන වශයෙන් මම කතා කරන්න හිතුවේ. මම හිතන්නේ theoretical aspect එක කතා කරා මම psychological immunity ගැන. practically session එකක් කරන්න කියලා කිව්වා නේද? විනාඩි කීයක් විතර අපි ගන්නවද ඒකට? පැය භාගයක් විතර අපි ගන්නවා. එහෙමනම් දෙවියන් ස්තුතිවන්ත වෙනවා. වෛද්‍යතුමනි ඔබගේ ඉදිරිපත් කිරීමට කාර්යන මාත්‍රකාවක් ප්‍රතිශක්තිකරණය මානසික ප්‍රතිශක්තිකරණය ගැන එමනම් අපි ඊළඟට යොමු වෙන්නේ භාවනා වැඩසටහනට භාවනාව ප්‍රායෝගිකව පුහුණු කිරීමේ වැඩසටහනට අපි පැය භාගයක පමණ කාලයක් ඒ සඳහා යොදා ගන්න ඊට පස්සේ ඔබට පුළුවන් ඔබගේ ප්‍රශ්න මේ chat box එක හරහා ඉදිරිපත් කරන්න ප්‍රශ්න අහන්න ඉන්න කෙනෙකුට ඕනනම් අහන්නත් පුළුවන් මයික් එක ඔන් කරලා අහන්න පුළුවන් භාවනා වැඩසටහනෙන් පස්සේ තව ප්‍රශ්න දෙකක් ඉදිරිපත් කරලා තිබුණා අපි ඒ ගැන සාකච්ඡා කරනවා
හිමන වෛද්‍යතුමාට නැවතත් ආරාධනා කර සිටිනවා අපිව ප්‍රායෝගික භාවනා පුහුණු වැඩසටහනට ගිහිලා අපිව පුහුණු කරන ලෙසට හොඳයි බොහොම ස්තුතියි මම සාමාන්‍යයෙන් මම ද කලින් සඳහන් කළා මයින්ඩ්ෆුල්නස් භාවනාව කියන වචනේ පාවිච්චි නොකර තමයි මම අපේ ක්ලයන්ට්ස් ලයික් හරි ස්ටාෆ් එකත් එක්ක හරි මේ භාවනාව විස්තරණ කරන්නේ ගොඩක් වෙලාවට ඒකට හේතුව තමයි භාවනාව කිව්වම සමහර වෙලාවට දැන් භාවනාවට පුරුදු වෙච්ච විශේෂයෙන් බෞද්ධයෝ අතර මේක කිසි ප්‍රශ්නයක් නැහැ නමුත් අපි අපි අතරේ විවිධ ජාතීන් ඉන්නවා විවිධ ආගම් වල අය ඉන්නවා දැන් අපිට හම්බෙන රෝගීන් අතර ගත්තාම විවිධ පුද්ගලයෝ ඉන්නවා එතකොට අපි භාවනාව කියන වචනේ පාවිච්චි කළොත් සමහර වෙලාවට ඒගොල්ලෝ තුල වෙනත් වෙනත් අදහස් ඇති වෙන්නට පුළුවන් නෙගටිව් ඇටිටියුඩ්ස් ඒ නිසා හුඟක් වෙලාවට මම භාවනා කියන වචනේ වෙනුවට පාවිච්චි කරන්නේ මයින්ඩ්ෆුල්නස් එහෙම නැත්නම් සතිමත් බව කියන වචනය මොකද ලෝකේ පාවිච්චි කරන්නේ සතිමත් බව නැත්නම් මයින්ඩ්ෆුල්නස් ඒතර සතිය පිහිටුවා ගැනීම පිළිබඳව තමයි මම කතා කරන්නේ ඒතර කිසිම ආගම් ભેදයකින් ಜಾති ભેදකින් තොරව හොම කෙනෙකුටම මේකට සම්බන්ධ වෙන්න පුළුවන් විශේෂයෙන් මම මේ දවස්වල කොවිඩ් වාට්ටුවෙත් උදේට පැය භාගයක් හැමදාම කරලා ඉන්නේ ඒතර කොතනකවත් මම භාවනාව කියන වචනේ නිකන්වත් මතක් කරන්නේ නැහැ මොකද ඒ ඇතුලේ විවිධ අය ඉන්න නිසා නමුත් මම සතිමත් බව සහ මනසේ ක්‍රියාකාරීත්වය මේ වෙලාවේ ස්ට්‍රෙස් එක අඩු කරගන්නත් ඉමුනිටි වැඩි කරගන්නත් කොච්චර වටිනවද කියන එක පිළිබඳව කතා කරලා සතිමත් බව ඒගොල්ලන්ට පුරුදු කරනවා මම ඒ විදිහට මේ වෙලාවෙත් කරන්න ඕන අහගෙන ඉන්න ඕනෑම කෙනෙකුට ඒකට සම්බන්ධ වෙන්න පුළුවන් එතකොට එතකොට මෙතනදී අපි හැමෝම මේකට සූදානම් වෙමු එහෙමනම් එතකොට අපි සතිමත් වීමේදී එහෙම තමයි මයින්ඩ්ෆුල්නස් භාවනාවේදී අපි කරන්නේ අපි කලිනුත් කතා කළා වගේ කවුරුත් දන්නා හිත ඒ කාර්මණක පිහිටුවා ගන්න තමයි සූදානම් වෙන්නේ. එතකොට භාවනාවේදී බොහෝ වෙලාවට අපි හිත යොමු කරගන්නේ අපේ සිරුරට විවිධ කමඨහන් නැත්තම් අරමුණු එක්ක. ඉතින් මම සාමාන්‍යයෙන් මයින්ඩ්ෆුල්නස් කරනකොටත් ඒවා පාවිච්චි කරනවා. නමුත් ඊටවට ටිකක් සාමාන්‍ය කමට සරල ක්‍රමයකට. හොඳයි. අපි හැමෝම ඇස් දෙක පියා ගන්නවා අපි දන්නවා භාවනා කරනකොට මොකද ඇහැ අරගෙන ඉන්නකොට විවිධ අරමුණු ඔස්සේ අපේ හිත දුවන්න පුළුවන් ඒ නිසා අපි ඇස් දෙක පියා ගන්නවා බොහොම සරල විදිහට ඒ කියන්නේ තද කරගන්නේ නැහැ ඇස් දෙක අපි රිලැක්ස් වෙන්නයි යන්නේ සහැල්ලුවට ඇස් දෙක පියාගෙන ඒ වගේම කටත් සහැල්ලුවට කට තද කරගන්නේ නැහැ ඒ විදිහට තමයි අපි ඉන්නේ. ඒ වගේම අපේ අත් සහ කකුල් ඔහේ සැහැල්ලුවට තියාගන්න. භාවනා කරන්න වාඩි වෙනවා කියලා ලොකුවට හිතාගන්නේ නැතුව මම දැන් මෙතන ඉන්නවා කියන පහසු ඉරියව්ව. ඉතාලම වැදගත් පහසු ඉරියව්ව. මොකද නැත්තම් අපිට ටික වෙලාවක් සතිමත් වෙන්න අමාරුයි. ඒ පහසු ඉරියව්වෙන් ඔහොම වාඩි වෙන්න. අපි ඇස් දෙක පියාගෙන මම දැන් මෙතන කියන සංකල්පය. මම දැන් මෙතනයි ඉන්නේ. ඒ කියන්නේ කය වගේම හිතත් මෙතන කියන සංකල්පය තුළ තමයි අපි සතිමත් බවට එකතු වෙන්නේ. එතකොට අපි පුංචි වෙලාවක් සතියෙන් අහගෙන ඉමු පරිසරයේ මොකද වෙන්නේ කියලා. අපේ අවධානය අපි පරිසරයේ පොඩි වෙලාවක් යොමු කරනවා. මේ මොහොතේ වර්තමාන මොහොතේ සිදුවෙන දේ. අපිට විවිධ ශබ්ද ඇහෙනවා පරිසරයේ. හොඳින් අහගෙන ඉන්න ඔබට හොඳින්ම ඇහෙන ළඟින්ම ඇහෙන ශබ්දයට අවධානය දෙන්න. ඒ ශබ්දේ වෙනස් වෙන තැන් අඩු වැඩි වීම බලන්න. ඊට අමතරව තවත් ශබ්ද පරිසරයේ තියෙනවා නේද කියලා බලන්න. විශේෂයෙන්ම ඉතාසියුම් වැහෙන ශබ්ද, ඈතින් ඇහෙන ශබ්ද,
සමහර ශබ්ද අලුතෙන් එනවා සමහර ඒවා නැති වෙලා යනවා සමහර වෙනස් වෙවි ඇහෙනවා ශබ්ද අහගෙන ඉන්නවා විතරයි මොනවද ශබ්ද කියලා අපි හොයන්න යන්නේ නැහැ විනිශ්චයකින් තොරව ඇහුණා ඇහුණා විතරයි කියන එකේ ඉඳගෙන मोहती मोहत है ने के बलागरी ओ मैं इनको बे हित है मैं विसरे पुलवा पोडा कलबल अवश्य है एक तम स्थिति स्वभाव है හිතත් එක තරහ වෙන්නේ නැතුව බොහොම ආදරයෙන් හිත ආපහු ගන්න සිරුර තුලට ආයෙත් අහගෙන ඉන්න ටිකේ ටිකෙන් ටික හිතේ විසිරීම අඩු වෙනවා කියලා දැනෙනවා දැන් අපේ අවධානය අපි ළඟට ගමු මම වාඩි වෙලා ඉන්නවා කියන එක බලන්න මම වාඩි වෙලා ඉන්නේ මොන වගේද මගේ ඉරියව්ව දිහා මනසින් බලනවා වාඩි වෙලා ඉන්නකොට මගේ හිස පපුව වගේ උඩ කොටස ඍජුව කෙලින් තියෙන හැටි දකින්නවා ඒ වගේම උකුලෙන් ඉස්සරහට යොමු වෙච්ච කකුල් දෙක දණ හිස දක්වා අපිට පේනවා දණහිසින් පහළට කකුල් දෙක පොළව දක්වා සා පතුල් පොළවේ ස්පර්ශ වෙන හැටි අපිට පේනවා අද්දක කොහොමද පිහිටුවාගෙන ඉන්නේ කියලා අපි බලනවා මේ විදිහට අපේ ඉරියව්ව දිහා පුංචි වෙලාවක් බලාගෙන ඉන්නවා මේකට අපි කියනවා ස්කෑන් කරනවා බොඩි ස්කෑනින් කියලා දැන් බලන්න ඔබ වාඩි වෙලා ඉන්නකොට ඔබේ සිරුරේ බර දැනෙන්නේ කොහාටද කියලා. ඔබේ පසුපස පෙදෙසට ඔබේ සිරුරේ බර දැනෙනවා. ඒ බරත් එක්ක ඔබට දැනෙන්නේ මොකක්ද කියලා බලන්න. අපි දැනීම් පිළිබඳව දැනුවත් වෙන්න යන්නේ. ඔබට තද ගතියක් දැනෙනවා වාඩි වෙලා ඉන්නකොට. තද බවත් එක්කම ස්පර්ශය ස්වභාවය බලන්න. සිනිඳු බවක්ද රළු බවක්ද දැනෙන්නේ. ඒ වගේම පෘෂ්ඨයේ මොළොක් ගතියක් දැනෙනවද? රස්නි ගතියක් දැනෙනවද බලන්න. ඒ වගේම ඔබ හේත් වෙලා ඉන්නවනම් ඔබේ කොන්දටත් දැනෙනවා විවිධ
ස්පර්ශයන් තද බව ඕ මොලොක් ගතිය එහෙම නැත්නම් රළු බව හෝ සිනිඳු බව රසණ ගතිය මෙහෙම බලන්න දෙපාවලට මොනවද දැනෙන්නේ බලන්න පොළවේ ස්පර්ශ වෙනවා නම් ස්පර්ශයේ ස්වභාවය සපත්තු සෙලිප්පු දාගෙන ඉන්නවා නම් උණුසුම් බව තද ගතිය හිර ගතිය මොන මොන තැන් වලටද දැනෙන්නේ ඊළඟට ඔබේ අත් දෙක තියාගෙන ඉන්නකොට දැනෙන දේවල් දිහාත් බලමු ඔබේ අත්වල විවිධ කොටස් සිරුරේ විවිධ තැන් එක්ක ස්පර්ශ වෙනවා ඇති ස්පර්ශයන් මොන වගේද මොන තැන් වලද කියලා බලන්න අත්වල ඇඟිලි කොහෙද ගෑවෙන්නේ මොනවද තින දැනි එවගම අපේ ඇඳුම් ඇඟේ ගෑවෙනකොට මොන වගේද දැනෙන්නේ හිරගතිය තදගතිය කොයි කොයි තැන් වලටද දැනෙන්නේ උණුසුම් බවක් දැනෙනවද फैन एसी का मनोहर दुलाल सिर्रे मोन तेंग दिल मेरे पुंची धनी अवधान दिग्नी එහෙම දුවන හිත ටික ටික හීලා වෙනවා එහෙම හිත ගියොත් ඒ හිත ගියා කියලා දකින්න සතියෙන් නැවතත් අරගෙන ඇවිල්ලා ඔබ තුලම තියාගෙන බලා ඉන්න දැන් බලන්න ඔබ හුස්ම ගන්නව නේද කියලා හුස්ම ගන්නවා කියලා ඔබ දැනගන්නේ එක්ක පපුව සහ බඩ පිම්බෙනව හැකිලෙනව නැත්තම් නාසය ළඟ හුස්ම රැල්ල වදිනවා අපි පොඩි වෙලාවක් බලාගෙන ඉමු පපුව එහෙම නැත්තම් උදරය ආස්වාස ප්‍රස්වාසයත් එක්ක පිම්බෙන හැකිලෙන හැටි
පිම්බීම් හැකිලිම් වෙන වෙනම දකින්න පිම්බීමේ පටන් ගැනීම සිට අවසානයේ දක්වා දකින්න හැකිලිම් පටන් ගැනීම සිට අවසානයේ දක්වා දකින්න ඒ අතරමැද තියෙන ඉඩ ඒකත් මනසින් දකින්න එක දිගට බලාගෙන ඉන්න ආයාසයෙන් හුස්ම ගන්නේ නැහැ ඉබේ වැටෙන හුස්මත් එක්ක සිදුවෙන වෙනස්කම් විතරයි අපි බලමින් ඉන්නේ ආස්වාස ප්‍රස්වාසත් එක්ක සිදුවන වෙනස්කම් ඔබට හොඳට පෙනෙයි දිග හුස්ම වගේම කෙටි හුස්මත් ඔබට පෙනෙයි ඒ වගේම ඔබේ හිත ටික ටික තැන්පත් වෙනකොට රළු ගතිය අඩු වෙලා ටිකක් සියුම් ගතියක් ඔබට දැනෙන්න පටන් ගනී නිදිමත ගතියක් දැනෙන්න පුළුවන් නිදා ගන්න එපා පද නිදිමතක් දැනෙනවා නම් අවදිව ඉන්න උපක්‍රම පාවිච්චි කරන්න පුළුවන් ඇස් දෙක හොඳට තද කරගන්න කීප සැරයක් එහෙම නැත්නම් දත කට හොඳට තද කරගන්න පුළුවන් එහෙම නැත්නම් කීප වරක් හයියෙන් තදට හුස්ම ගන්න පුළුවන් එතකොට නිදිමත පහව යාවි නැවතත් පිම්බීම් හැකිලීම් බලබලයි දැන් අපි අවධානය යොමු කරමු නාසය ළඟට බලන්න හුස්ම ඉහළ පහළ යනකොට නාසයේ අවට විදිහක දැනෙනවද කියලා
ඇතුළට යන හුස්ම සහ එළියට එන හුස්ම ස්පර්ශ වෙනවා දැනෙනවා කොයි තැන් වලටද දැනෙන්නේ කියලා චුට්ටක් අපි අවධානයෙන් බලමු नास कुहरे को कोतन कटारी वेन्न पुलवा उडु तोले वेन्न ट पुलवा एलियट एने हुस्मले रसने गतियक देने योबट इवाग में अतुलट यानको टियक सीत लाई के लग देने इन्न पुलवा इवाग में दिग हुस्म सा केटी हुस्म සියුම්ම සහ රළුවට ගෑවිගෙන යන හැටි ඔබට අත්දින්න පුළුවන් වෙයි. හැබැයි මේ නූණ කියලා ඔබ කලබල වෙලා හොයන්න යන්න එපා. ඔබ හොයන්න ගියොත් ඔබ ස්ට්‍රෙස් වෙනවා. එතකොට ඔබට ඒක පේන්නේ නැහැ. උහේ බලාගෙන ඉන්න. මාස්ක් එකක් නදාගෙන නම් ඉන්නේ. උණුසුම් බව දැනෙන විදිය කොයි තැන් වල දැනෙන කියලා ඔබට අත්දින්න පහසුයි. ඔබේ හිත ටික ටික තැන්පත් වෙනකොට හුස්ම රැල්ල සියුම් වෙනවා. ඒක නොදැනී යන්නත් පුළුවන්. ඒකට කලබල වෙන්නේ නැහැ. ඔබේ බලාගෙන ඉන්න. ඔබට පහසු නාසය ළඟට වෙන්න පුළුවන්. නැත්නම් පපුවේ හෝ බඩේ පිම්බීම් හැකිලිම් වෙන්න පුළුවන්. පහසු තැනකට හිත තියාගෙන බලාගෙන ඉන්න.
දැන් ඔබේ හිතේ විසිරීම හුඟක් අවම වෙලා හිත හරිය තැන්පත්. ඔබට දැනෙනවා ඇති ලොකු සැහැල්ලුවක්. මගේ හිතට හරිය සැහැල්ලුයි. ඒ සැහැල්ලුව තුළ ලොකු සතුටක් සුවයක් දැනෙනවා. හිතට දැනෙන සැහැල්ලුව කයටත් දැනෙනවා. සිත කය දෙකම හරිය තැන්පත් සැහැල්ලු. ඒ සැහැල්ලුව තුළ තමයි අපි බලාපොරොත්තු වෙන සතුට තියෙන්නේ. මම හරිය සුවපත් කියලා හිතන්න. මම හරිය සුවපත්. මට මේ දැනෙන සුවය සැහැල්ලු සතුට නිරන්තරයෙන්ම මට දැනේවා කියලා හිතන්න. ඒ වගේ මට දැනෙන සතුට සුවය මේ අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න හැමෝටමත් දැනේවා කියලා හිතන්න. මේ සුවය සැහැල්ලු සතුට මගේ සමීපතමයන්ටත් ගෙවල් වලටත් දැනේවා කියලා හිතන්න. එවැගේම කොරෝනා තත්ත්වයේ යටතේ රෝගාතුරව සිටින ස්ට්‍රෙස් වෙලා පීඩනයේ සිටින සියලු දෙනාටත් මේ කායික මානසික සුවය ලැබේවා කියලා හිතන්න. මේ ලෝකයේ අනන්ත විශ්වයේ තියෙන සියලුම සතුන්ටත් මට දැනෙන සැහැල්ලුව සතුට සුවය දැනේවා කියලා හිතන්න. සියලු සත්වයෝ සුවපත් වෙත්වා කියලා හිතන්න. දැන් අපි හිමින් ඇස් දෙක අරමු. මං හිතන්නේ මම මේ මෙතන මං හිතන්නේ ගොඩක් අහගෙන භාවනා කරන අය. මම සාමාන්‍යයෙන් රෝගීන්ට වගේ අයට සහ ආධුනිකයින්ට කරන විදිහට තමයි කළේ. පහසු වෙන ආකාරයට සරලව මං හිතන්නේ කාලේ අවසන් මයික්‍රෝෆෝනේ බාර දෙනවා. ස්තුති වෛද්‍ය කන්දපොලගේ වෛද්‍යතුමනි, අපි දැන් ප්‍රශ්න උත්තර වැඩසටහනටයි යොමු වෙන්නේ. කලින් අහලා තිබුණු එක ප්‍රශ්නයකින් මම පටන් ගන්නම්. ඒ අතරතුර ඔබට ප්‍රශ්න අහන්නට පුළුවන්, චැට් බොක්ස් එකේ දාන්න පුළුවන්, සිංහල භාෂාවෙන් ප්‍රශ්න අහන්නට පුළුවන්. එක ප්‍රශ්නයක් තිබුණා ඉස්සෙල්ලා හපු. What is your opinion on meditation and psychological disease prevention and management? මේක මං හිතන්නේ මහාචාර්ය ශිරෝමටත් වෛද්‍යතුමාටත් මහාචාර්ය වසන්ත මැතිතුමාටත් යොමු කරලා තියෙන්නේ. මම නැවතත් ප්‍රශ්නේ කියන්නම්. What is your opinion on meditation and psychological disease prevention and management? මං හිතන්නේ මේ මෙඩිටේෂන් කරනකොට එහෙම මයින්ඩ්ෆුල්නස් කරනකොට මේක හරිම පැහැදිලි. මොකද ගොඩක් මානසික රෝග සහ මානසික ප්‍රශ්න ගැන කතා කරනකොට මානසික රෝග අපිට වර්ග කරන්න පුළුවන්. මේජර් සයිකියාට්‍රික් ඩිසෝඩර්ස් ඇන් මයිනර් වන්ස් කියලා. බට් ඊටත් වැඩිය අපිට තියෙන්නේ සයිකොලොජිකල් ඉෂුස් ඇන් ප්‍රොබ්ලම්ස් ඩිසීස් වලට වඩා. එතකොට මානසික රෝග ගත්තත් මානසික ප්‍රශ්න ගත්තත් මේ හැම එකක්ම සම්බන්ධ වෙන්නේ ප්‍රශ්නත් එක්ක. නැත්තම් සිතුවිලි, මතක, බලාපොරොත්තු මෙන්න මේවත් එක්ක.
හිතත් එක්ක තමයි සම්බන්ධ වෙන්නේ. එතකොට මානසික රෝගයක් ගත්තත් මේ ડિප්‍රෙෂන් වෙන්න පුළුවන්, ඇන්සයිටි වෙන්න පුළුවන්, සයිකොටික් ඉල්නස් එකක් වෙන්නත් උනත් පුළුවන්, ස්ට්‍රෙස් ඩිසෝඩර්ස් වෙන්න පුළුවන් ඕනෑම එකදී අනිවාර්යයෙන්ම සිතුවිලි කෙනෙක් බලපානවා. මොකද ඍණාත්මක සිතුවිලි ටිකක් ස්ට්‍රෙස්ෆුල් වගේ සිතුවිලි ටිකක් එහෙම නැත්නම් පරණ මතක ටිකක් එක්ක ජීවත් වෙනකොට අනාගත බියජනක අනාගතයක් එක්ක ජීවත් වෙනකොට හැම වෙලෙම මේ ස්ට්‍රෙස් එක ගොඩ නැගෙනවා. ඒ තුල කායික මානසික වෙනස් වීම ගොඩාක් සිරුර තුල සිද්ධ වෙනවා. බයොලොජිකලි සයිකලොජිකලි දෙපැත්තෙම. හෝමෝන්ස් වෙනස් වෙනවා, ස්නායු පද්ධතිය වෙනස් වෙනවා, ඊළඟට අපේ මනස වෙනස් වෙනවා. එතකොට ඕනෑම කෙනෙක් රෝගයන්ට ගොදුරු වීමේ රෝගයක් ඇතිවීමේ ප්‍රවණතාවයක් තියෙනවා. රෝග වැළඳීච්චාට රෝගේ සුව නොවීමේ හා නැවත ඇතිවීමේ ප්‍රවණතාවයක් තියෙනවා. ඒ නිසා මෙඩිටේෂන් ඉත මයින්ඩ්ෆුල්නස් පුරුදු කරනකොට අපි කරන්නේ මෙන්න මේ අනවශ්‍ය සිතුවිලි එකතු වෙන එක පාලනයක් සිද්ධ වෙනවා. විශේෂයෙන් අතීතයේ දුවන සිත සහ අනාගතයේ විසිරෙන සිත සහ ඒ අරමුණෝස්සේ ගමන් කරන සිත පාලනය වීමක් සිද්ධ වෙනවා. ඒ තුල අර එකතු වෙන ඍණාත්මක සිතුවිලි මතක හැඟීම් දැනීම් අපේක්ෂා අවිනිශ්චිත මේ සියල්ල අපෙන් ටික ටික ඈත් වෙලා යනවා. මනස හිස් වෙන්න පටන් ගන්නවා. ඒක එක පැත්තක්. ඒක තමයි අපිට සුපර්ෆිෂියලි පෙනෙන පැත්ත. හැබැයි ඊට එහාට ගියාම දිකට දිකට මේක ප්‍රැක්ටිස් කරනකොට අපි කලින් කතා කරපු වෙනස්කම් ටික මේ නර්ව සිස්ටම් එක ඇතුලේ මොලේසා ඒ ටිකේ වෙනස් වීම එන්ඩොක්‍රයින් සිස්ටම් එකේ වෙනස් වීම ටික සිදු වෙනවා. ඇඩ්‍රිනලින් කෝර්ටිසෝල් හොඳටම ටික ටික පාලනය වෙන්න පටන් ගන්නවා. මොලේ ඇතුලේ මෙලටොනින්, එන්ඩෝෆින්ස්, ඩොපමින්, සෙරොටොනින් මේ වගේ හොඳ හෝමෝන්ස් නියුරෝට්‍රාන්ස්මිටර්ස් ස්රාවය වෙන්න පටන් ගන්නවා. ඒව තුල මානසික රෝග හැදීමේ ප්‍රවණතාව ක්‍රමක්‍රමයෙන් අඩු වෙගෙන යනවා. එතකොට මේ දෙකම සිද්ධ වෙනවා. ඒ වෙලාවේ සිතුවිලි පාලනය වීම තුළ මනස සංසුන් වීම එක පැත්තකින් දීර්ඝ වශයෙන් මොලේසා හෝමෝන වෙනස් වෙන සිද්ධ වෙන බයොලොජිකල් වෙනස් වීම තව පැත්තකින්. ඒතර මේ දෙකමත් එක්ක හැදෙන රෝග පාලනය වෙන්න හැදෙනක අවම කර ගන්න මම හිතන්නේ අපිට පැහැදිලි මෙඩිටේෂන් ලොකු වෙනසක් ඒ විදිහට සිද්ධ කර ගන්න පුළුවන්. ඒ වගේම තව එකක් මම වෙලාව තියෙනවා නම් ගන්න. ඊට අමතරව ලෝකේ මයින්ඩ්ෆුල්නස් තෙරපි විදිහට දැන් පාවිච්චි කරනවා බොහෝ රෝගවලට. නිින්ද යන්නේ නැති වෙලට සුව නිින්දකට හොඳම එකක් මේක. ඊළඟට මයින්ඩ්ෆුල්ස් ඊටිං, මයින්ඩ්ෆුල් ඊටිං කියන එක සතියෙන් කෑම ගැනීම පාවිච්චි කරනවා. අද ලෝකේ ක්ලිනික්ස් වල විශේෂ ඔබේසිටි ක්ලිනික්ස් වල තරබාරු බව අවම කරගන්න, ඊළඟ ඩයබටිස් වල වගේ කෑම කන්ට්‍රෝල් කරන්න මේ මයින්ඩ්ෆුල් ඊටිං පාවිච්චි කරනවා ලෝකේ ගොඩක් ක්ලිනික්ස් වල. ඒ වගේම ද මයිල්ඩ් ડિප්‍රෙෂන්, මයිල්ඩ් මොඩරේට් ડિප්‍රෙෂන් වලදී ඖෂධ ප්‍රතිකාර නැතුව හොඳ වෙන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා මේ ස්ට්‍රෙස් පාලනය කිරීම. ඊළඟට ෆිසිකල් පැත්තෙන් ගත්තොත් අපි දන්නවා කවුරුත් ප්‍රෙෂර්, ඩයබටිස්, කොලෙස්ටරෝල්, හර්ට් ඩිසීස් මේ ඔක්කොම, ස්ට්‍රෝක්ස් ඔක්කොම අවම කරගන්න ගැස්ට්‍රයිටිස් හැම එකටම මේක ලෝකේ පාවිච්චි කරනවා. මම හිතන පුළුවන් තරම් ප්‍රශ්න මේ ડોક્ટર කන්දපුලාත්තරීම කරන එක හොඳයි. මම එතුමා නිතරම අපිට හම්බ වෙන්නේ නැති නිසා මම ඉතින් හැමදාම ඉන්න නිසා පස්සේ උනත් මගෙන් අහන්න පුළුවන්. ඊළඟට තව එකක් මම පොඩ්ඩක් මතක් කරන්නම්. විශේෂයෙන්ම මගේ ප්‍රායෝගික අධ්‍යක්ෂින් කැන්සර් හොස්පිටල් එකේ අපි මයින්ඩ්ෆුල්නස් ඉන්ඩිවිජුවලි සහ ගෲප් සිදිර කරනවා. දැන් අපි දකින්න එකක් තමයි ඉන්ඩිවිජුවලි ගොඩක් වෙලාවට කරනකොට අපි ළඟට සිවිය පේන්, තද කැක්කුමක් කියන රෝගින් අපි ළඟ ඉන්නවා. ඒතර ඔවුන් සමහරවිට වාඩි වෙන්නත් හරි අමාරුයි. හැබැයි විනාඩි 15ක් 20ක් මයින්ඩ්ෆුල්නස් එක පුරුදු කරනකොට පුදුම පහසුවක් උන්ට දැනෙන්න පටන් ගන්නවා. වේදනාවල් නැගිටියට පස්සේ හොඳටම අඩු වෙනවා. සමහරවිට පේන් ක්ලිනික් එකෙන් රිෆර් වෙනවා. ඒතර පේන් නරම පේන් ටූල් එකක් තියෙනවා. පේන් එකේ ලෙවල් එක ඒ චාට් එක තියෙනවා. සමහර 10න් 4ක් 10න් 5ක් පේන් එක ඒ ටූල් එකේ තියෙන අය 10න් 0 බිංදුව ගන්නට එනවා මයින්ඩ්ෆුල්නස් යුරනල් පස්ස. මම මේ පැහැදිලිව දකින අත්දැකීමක් කියන්නේ. ඒතර පේන් එක මැනේජ්මන්ට් එකට හොඳම එකක් මයින්ඩ්ෆුල්නස්. හේතුව තමයි පේන් එක ගත්තාම කොටස් දෙකක් තියෙනවා. ෆිසිකල් පේන් නැත්නම් සයිකලොජිකල් පේන් කියලා. ඇත්තටම තියෙන පේන් එක තමයි ෆිසිකල් පේන්. කැන්සර් එක හරි ආතරයිටිස් හරි මොකක් හෝ තියෙන කායික වේදනාව. නමුත් ඕකට ලොකුවට එකතු වෙනවා සයිකලොජිකල් පේන් එක. ඒ කියන්නේ ඕනම කෙනෙක් වේදනාවකට පත් වුනහම
ඔහු ඒකත් එක්ක ටික වෙලාවක් ජීවත් වෙනවා. ඒ පේන් එක ගැන තමයි ඔළුවේ තියෙන්නේ. පේන් එක ගැන කතා කරනවා, පේන් එකට උත්තර හොයනවා, අත ගන්නවා, බාම් ගන්නවා, පෙති හොයනවා, මේ හැම එකෙම කරන්නේ ඒකත් එක්ක ජීවත් වෙනවා කියන එක. ඒ සිතුවිල්ල අල්ලගෙන කියන එක. අපි මයින්ඩ්ෆුල්නස් එකදී මෙඩිටේෂන් එකදී කරන්නේ අපි අතාරින එක. මේවා අතහැරෙනකොට අර සයිකලොජිකල් පාර්ට් එක ඉදේම අතහැරෙන යනවා. අනිත් එක අරමුණ එතනින් වෙනස් වෙනවා. පේන් එක තියෙන තැනින් අරමුණ වෙන තැනකට යනවා. එතකොට ඒක අතහැරෙනවා. පේන් එක සම්පූර්ණයෙන් නැති වෙනවා. මේක අපි ප්‍රායෝගිකව අත්විඳින දෙකක්. ඒ වගේම තමයි නිින්ද ගැන කතා කරනකොට නිදා ගන්නකොට අපි හැම වෙලෙම කියන මයින්ඩ්ෆුල්නස් පුරුදු කරලා ඒකත් එක්ක නිදා ගන්න කියලා. ඒතර රෑ මැද්දේ හැරෙන ඒවා මං හිතන්නේ මේවා මෛත්‍රී භාවනාව විදිහට අපි දන්නේ නැව නේද? ආනිසංස 11ක් කියලා තියෙනවනේ. මේ සියලු ප්‍රතිඵල අපිට දකින්න පුළුවන් වෙනවා. සුව නිින්ද, නිින්ද කැඩෙන්නේ නැතිකම, සුවෝදි අවදිවීම මේ සියලු දේ එතන තියෙනවා. ඊළඟට අනිත් එක තමයි අර ඇමිග්ඩලා එකේ ක්‍රියාකාරීත්වය සහ ප්‍රීෆ්‍රන්ටල් කෝටෙක්ස් ක්‍රියාකාරීත්වය නිසා ආවේගශීලී බව කේන්ද්‍රීය පාලනය එක වෙන එක ඉතාලුදී සිද්ධ වෙනවා. මේව ප්‍රායෝගිකව අපි දකිනවා. Okay, thank you, Dr. Kanwarachi. Adding to Manori's question, I think Manori, you understood the effect of meditation on psychological diseases, prevention, treatment. So actually your research has found changes in the structure as well as the neurochemicals mentioned, and the target of treatment is also neurochemicals. So I think if you practice meditation with the treatment, it will be complementary. So that is now I've actually translated the answer for the benefit of the audience. There's another question by Dr. Ravindra. Okay, I'll post the question. I'll read the question. Dear sir, due to present day situation and as seen in commercial media, corona news, especially for pregnant mothers, I think what Dr. Ramji is trying to say is that pregnant mothers get anxious because of the news that is going on in the media. So if you could please give advices to them to prevent the teratogenic effects, whether I think what Dr. Ravindra is trying to ask is whether meditation can prevent the teratogenic effects, or whether it can, you know, I think it's obvious we can alleviate the anxiety through meditation, and whether the advices can probably have the psychological benefits of preventing teratogenic effects. Yeah, definitely. Yeah. It's obvious that there are so many positive effects towards mother as well as to the baby. We know research also pennala thiyenawa. Ithin me welawet pregnant mothers lata man hitanne mindfulness purudu karanna puluwan nam. Etukota egollange stress level ekak hondata maadu wenawa. Stress level ekak adu wenawa kiyanne stress ekak ekkoma sambandha deka thamai ange thiyena hormone cortisol saha adrenaline kiyana deka. Me deka hungak harmful. එතකොට ඒව කන්ට්‍රෝල් වීම තුළ ඒ අම්මලාට ලොකු සහනයක් ලැබෙනවා වගේම දැන් හුඟක් ඒ වගේ කිමිකල්ස් බබාට ට්‍රාන්ස්මිට් වෙන්න පුළුවන්. ඒ වගේවත් ප්‍රිවෙන්ට් කරන්න පුළුවන් මං හිතන්නේ. ඒක මං හිතන්නේ අපේ කල්චිකේ ගත්තහමත් බුඩිස් කල්චිකේ තියෙනවා ඉදා ඉඳලා ප්‍රෙග්නන්ට් වෙච්ච දවසක ඉඳලාම අම්මලාට මයින් මේ භාවනා පුරුදු කරන්න, මෛත්‍රිය වඩන්න, දරුවට මෛත්‍රිය වඩන්න මේ වගේව තියෙන එක. ඉතින් ඒවම තමයි දැන් සයන්ටිෆිකලි මේ අපි කතා කරන්නේ. ඒ නිසා මේක හැබැයි ප්‍රශ්නේ තියෙන ඉතින් එක පාරට කෙනෙකුට පුරුදු නැති කෙනෙකුට මේක කොහොමද පුරුදු කරගන්නේ කියන එකේ ගැටලුවක් තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් මම නම් අපේ patientsලට ඇඩ්වයිස් කරන්නේ දැන් මේ වගේ පුරුදු කරාට පස්සේ එක දිගට පැය භාගයක් වගේ කරන්න යන්න එපා. ඒක not easy පුරුදු නැති කෙනෙකුට. ඉතින් පුළුවන් තරම් කියන්නේ විනාඩි 2-3ක් මේක පටන් ගන්න. විශේෂයෙන් උදේ නැගිටිට ගමන් එදේ නැගිටින්න ඉස්සෙල්ලා විනාඩි 2-3ක් අර වගේ ශබ්ද අහගෙන ඉන්න,
focus කරන්න body scanning වලට feelings බලන්න මේ වර සතර සතිපට්ඨානේ තිනේවම තමයි වෙන වචන වලින් වේදනානුපස්සනා කායානුපස්සනා කියනවම තමයි ඒ විදිහට බලන්න ඒ වගේ වගේ ඊළඟට නිදා ගන්න ගියාම නිින්ද එනකල් මේක කරන්න ඒ විදිහට පොඩ පොඩ පුරුදු කරනකොට මේක ටික ටික ඩේලි රුටින් එකක් විතර එන්න මතක් වෙන්න පටන් ගන්නවා කල යුතුයි කියන එක. ඒතර පොඩ පොඩ වැඩි කරන්න පුළුවන්. සහ අනිත් එක තමයි mindfulness in daily practice කියන එක. එතෙන්ටයි අපි එන්න ඕනේ කොහොම හරි අවසානයේ. මෙහෙම පුරුදු කරලා ඒ ඒ දවස්වල ඒ ඒ වෙලේ නිරත වෙනකොට කොහොමද අපි සිහියෙන් ඉතර ඉන්නේ mindful වෙන්නේ. Mindful eating වගේ එකක් වෙන්න පුළුවන්. අපි නැත්තම් වොෂ්රූම් එකට ගිහිල්ලා දත් කට මැදලා මූණ හොදා ගන්නකොට නානකොට අපි කොහොමද මයින්ඩ්ෆුලි ටික කරගන්නේ. ඒතර හැම වෙන්නකොට අපේ ඇටෙන්ෂන් එක තියෙන ඒ ක්‍රියාවට නිසා අපි අතින් වෙන වැරදීම් වා අඩු වෙනවා. කලබලේ අඩු වෙනවා. අපි උදේ පාන්දර ගෙවල් වල හරි කලබලයි. වැඩ ගොඩයි. ඒතර අපි කලබලේ තමයි මේ සියල්ල කරන්නේ. කලබල වුණා අපිට වරදින්න තියෙන chances වැඩි. බඩු වැටෙනවා, බඩු කැඩෙනවා, තුවාල වෙනවා, හැපෙනවා, මේව වෙනවා. නමුත් අපි මයින්ඩ්ෆුල් නම් ඒ ඔක්කොම නැතර වෙනවා. මොකද අපි හරි සිහියෙන් මේවා කරන්නේ. එතකොට ඒ වගේ තැන්වලදී අපිට මේක පුරුදු කරන්න පුළුවන්. ඊළඟට තමයි මේක හතර ඉරියව්වෙම කරන්නත් පුළුවන්. අපි ඇවිදිනකොට mindful walking. එතකොට අපි ඇවිදිනවා කියන සිහියෙන් ඇවිදිනවා. පඩිපෙළ නගිනකොට පඩිපෙළ නගිනවා. එතන 1යි 2යි කියලා වගේ වම දකුණ කියලා වගේ මුලදි මුලදි දකින්න පුළුවන් මේක. ටික ටික හිතට එකිනෙකට අපි කපුල ඔසවනවා තියන වගේ දැනෙන්න පටන් ගන්නවා ටික ටික පුරුදු වෙනකොට. ඒ වගේ යන්න පුළුවන්. මම නිතර කියන එකක් තමයි මේ පාරදී මයින්ඩ්ෆුල් වෙන්න කියන එක. ඩ්‍රයිව් කරනවා වගේ නම් වත්ම මේක හරි හොඳයි. නැත්නම් බස් එකේ කෝච්චියේ ඉන්නකොටත් මේක කරන්න පුළුවන්. දැන් තරහ යන විශේෂම ආවේගශීල වෙන ප්‍රධාන තරහ තමයි පාරාද කාලේ. ට්‍රැෆික් එකත් එක්ක. ඒතර ඩ්‍රයිවර් කෙනෙක්ලා අපි දකිනවා පාරේ ඩ්‍රයිවර්ස්ලා කොයිතරම් ආවේගශීලීද? ඇක්සිඩන්ට්ස් වෙන්න කොච්චර ප්‍රෝන්ද කියලා. ඒතර ඩ්‍රයිවර් විදිහට මයින්ඩ්ෆුල් නම් අපි ඩ්‍රයිව් කරන කෙනා පුදුමාකාරදී සංයමයක් අපි පාරේ දකිනවා. දැන් ඒක මම නම් නිතර කරන එකක් පාරේ. හරි ලේසි. එතකොට මම දැන් මෙතන කියන සංකල්පය. මම දැන් මෙතන මම මෙතන. හිතිනුත් මෙතන, කයිනුත් මෙතන. හැබැයි අපි එහෙම නැති කියන හැම වෙලේම අපි ඉන්නේ පාරේ. මනස පාරේ මම මෙතන. එතන පාරේ කවුරු හරි දැම්ම ගමන් වාහනයක් පැන්න ගමන් ඔන්න අපි එතෙන්ට පණිනවා මනසින්. එතන ඒක අල්ලා ගන්නවා. කෑ ගහනවා, බනිනවා, අපි ආවේගශීලී වෙනවා, හප්ප ගන්න යනවා, හෝන් එකක් ගහනකොට කලබල වෙනවා, ඉලියෙන් ඉස්සරහින් යනකොට. ඒතර අපි මයින්ඩ්ෆුල් නම් හැම වෙලේම අපි එක මනසින් දකිනවා. දැක්ක ගමන් අපි ආයි වර්තමානයේ එනවා. ඒක අල්ලගන්නේ නැහැ. වර්තමානයේට ආපු ගමන් අපි ආයි මෙතන. ඒක දැක්ක මෙතෙන්ට ආවා. දැක්කා දැක්කා පමණයි. බුදුදහම කියවෙනා විදිහට. ඒතර අපි අතෑරෙනවා. අතෑරෙනකොට අපිට තරහ යන්න දෙයක් නැහැ. ඒක ඉවර වෙලා. ඒක අතීතයක්. වර්තමානයේ මතර පියාගෙනවා. ඒතර එහෙම යනකොට ඩ්‍රයිව් කරනකොට කල ලයිට් එකක් ළඟ තප්පර 100ක් නතර වෙනකොට අපි මයින්ඩ්ෆුල් වෙන්න පුළුවන් නම් අපි හරි සංසුන් එතන. ඒතර පාරේ පණිනාය පේනවා, කහයිදි පේනවා, කල ලයිට්ස් පේනවා. අපි හරි සංසුන්. අපිට කිසි කලබලයක් නැහැ. ඇක්සිඩන්ට්ස් එන හොඳටම අඩු කරන්න පුළුවන්. අපි ඒ තැන්වල ඉන්නේ. ඒ නිසා පුළුවන් තරම් මේක පොඩ 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 වැඩි කරගෙන ඩේලි රුටින් එකට එකතු කරගන්න තමයි අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ. Thank you, sir. There's one more question. Dear sir, what do you think about enhancing one's connection with nature? Will it be beneficial in promoting psychological immunity? Sorry, can you repeat it? Yeah. Dear sir, yeah. What do you think about enhancing one's connection with nature? A connection with nature. Will it be beneficial in promoting psychological immunity? Definitely. Then, එකෙදී අපි දැන් we know that we all are a part of nature ne even though we do not think it අපි ඒ විදිහට අපිට awareness එකක් එන්න පටන් ගන්නවා අපි mindful වෙනකොට මේකත් එක්ක මොකද ගහකොළ සතාසි උපාව වගේ මිනිස්සයා කියන්නේ ස්වභාව ධර්මයේ නිර්මාණයක් නමුත් අපි ඒක පිළි අරගෙන නැහැ අපි හිතාගෙන ඉන්නේ අපි වෙනම කට්ටියක් කියලා ඒ හින්දා අපි යනවා අපි nature ක control කරන්න ඒක ප්‍රතිරෝධය තමයි අපි අද අත් විඳින්න ඉන්නේ අපිට ඕනේ දින nature ක වෙනස් කරන්න යන නිසා නමුත් කෙනෙක් මයින්ඩ්ෆුල් වෙනකොට ඒ කෙනාට සිහියෙන් ඉන්නකොට එයා දකින්න ගන්නවා මේ නේචර් එකේ තියෙන පරිසරයේ තියෙන සුන්දරත්වය විචිත්‍රත්වය උදාහරණයක් විදිහට අපි සතිපාසල එහෙම දරුවන්ට නිතර කියාලේ මේවා උදේ පාන්දර නැගිටලා චුට්ටක් වත්තට යන්න මිදුලට යන්න ගහක් යට වාඩි වෙන්න වාඩි වෙලා
මේ වෙලාවේ තියෙන දේ වර්තමානයේ දකිමින් ඉන්න. ඇස් දෙක පියාගෙන කුරුල්ලෝ කෑ ගහනවා අහගෙන ඉන්න. මලක් පිපිලා තිනන මලේ ලස්සන දකින්න. මල මොන වගේද හැඩය මොකක්ද වර්ණ මොනවද සුවඳක් තියෙනවද? එතකොට මේ මොහොතේ සිද්ධ වෙන දේවල් තමයි දකින්නේ. ඊළඟට ගහක ශාකයක පත්‍රයක් වෙන්න පුළුවන්. මේ හැමතැනකම වතුර පාරක වෙන්න පුළුවන් ලොකු සුන්දරත්වයක් තියෙන අපි ඒක විඳින්නේ නැහැ. දැන් මනුෂ්‍යයා කියන එක ඇයිට මේ සුන්දරත්වය විඳින්න පුළුවන් නම් කලාකාමී වෙන්න පුළුවන් නම් ඔවුන්ගේ මනස පුදුම විදිහට සුන්දර වෙනවා. නමුත් අද මනුෂ්‍යයා මේකෙන් ඈත් වෙලා නවීන තාක්ෂණයේ තියෙන තරඟකාරීත්වයත් එක්ක ඔහෙ දුවන ගතියක් තියෙනවා. ඒ තුන හරිම ස්ට්‍රෙස් හැමෝම. පරිසරයේ ඕතර සුන්දරත්වයක් තියෙනවා. ඒක දකින්නේ නැහැ අපි. අපි අවේයනස් නැති හින්න. එතකොට මයින්ඩ්ෆුල්නස් නිතර පුරුදු කරන කෙනා හරි සරල ජීවිතයකට හුරු වෙනවා ඉබේම. මොකද බොහෝ දේවල් අතෑරෙනවා වුන් තුලින්. සැහැල්ලුව කියන එක එන්න පටන් ගන්නවා. බොහෝ දේවල් අල්ලගෙන නැහැ. එතකොට පාරක ඇවිද්දත් හරි සරලයි හරි සංසුන්යි. එතකොට මේ අර ගොඩාක් දේවල් එක්ස්පෙක්ට් කරෙන්නෙත් නැහැ ඒගොල්ලෝ. අර අල්පේච්ච ජීවිතය කියන එක එතන තියෙනවා. ඒතර පරිසරයට හානි කරන්න උනන්දු වෙන්නෙත් නැහැ. පරිසරයේ ලස්සන විඳින්න ගන්නවා. මට මතකයි අර සතිපාසල ප්‍රෝග්‍රෑම් එකේදී ස්වාමීන් වහන්සේ නමක් කිව්වා ඒ කතාවක් පිටරට භාවනා කරපු කෙනෙක් දවසක් භාවනාවෙන් පස්සේ ගිහලා රිට්‍රීට් එකෙන් පස්සේ ගෙදර ගිහලා යාළුවෙකුට කියනවලු මම අද පුදුමාකාර ලස්සන මලක් දැක්කා කියලා. ඊට පස්සේ අහගෙන ඉන්න කෙනා අහනවලු කොහෙද මේ මල තිබුණේ? කොහෙවත් නෙවෙයි අපේ වත්තේමයි. මේක කලුවත් මේ මල දැකලා තියෙනවා. නමුත් සුන්දරත්වය දකින්නේ නැහැ. නමුත් මයින්ඩ්ෆුලි ජීවිතය ගවින කෙනාට ඒ හැම දෙයකම ලස්සන සුන්දරත්වය යථා ස්වභාවය පේන්න පටන් ගන්නවා. ඒ තුල ඒ කෙනා හැම වෙලෙම නේචත් එක්ක සතුන් ගැන හිතන්න පටන් ගන්නවා. සතුන්ට කරුණාව දක්වන්න මේ හැම එකම මේක තුල වැඩෙනවා ටික ටික. මෛත්‍රිය, කරුණාව, උපේක්ෂාව ඔක්කොම ටික වැඩෙනවා. එතකොට ඒ තුල ඒ කෙනා නේචකත් එක්ක සම්බන්ධ වෙනවා. නේචර ආදරය කරන කෙනෙක් වෙනවා. ඒතුල මම හිතන්නේ අද කාලේ අත්‍යවශ්‍ය දෙයක් පරිසර හානිය මේකෙන් වළක්වා ගන්න. බොහොම ස්තුතියි වෛද්‍යතුමනි. මම හිතන්නේ රවින්ද්‍ර ඇහුවා වගේම කාලුචිත ප්‍රශ්නයක් මම අහන්න යන්නේ. දැන් ලබන සතිය අපේ රටේ බහුතරයකට ඉතාමත් වැදගත් ආගමික සතියක්. ඒ වගේම මට හිතෙනවා ඊළඟ සතියත් සති දෙකක් අපිට බොහෝ විට ගෙවල් වලට වෙලා ඉන්න ඉඩ තියෙනවා, සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. අපි දැන් භාවනාවට හුරු වෙච්ච අය විදිහට අපි මයින්ඩ්ෆුලි ජීවත් වෙන්න හිතන අය හැටියට ඉතුරු සති දෙක සමහර ඊටත් වඩා කාලයක් අපි ගත කළ යුත්තේ කොහොමද කියලා අපිත් එක්ක සම්බන්ධලා ඉන්න අයට පොඩි අවවාද අනුශාසනාවක් දෙන්න පුළුවන් නම් වැඩසටහන අවසන් කරනකොට මම හිතනවා ඒක හුඟක් ආලෝචිතයි කියලා. මම හිතනවා ප්‍රොෆෙසර් වසන්ත ලංගුවට කතා කරන්න. මම හිතන්නේ මේක ඔන්නේ නේද මේ මම හිතන්නේ මේ වගේ ඔපචුනිටිස් හරි කලාතුරකින් හම්බ වෙන. දැන් අපි හැමතිස්සෙම රාජකාරියත් එක්ක එහෙමේ දුවන රාජකාරියයි ගෙදර වැඩයි ඔක්කොමත් එක්ක එහෙමේ දුවන අවිවේකී ජීවිතයක් මේ සාමාන්‍ය තත්ත්වයට දෙකට කරන්නේ. එතකොට දැන් අපිට භාවනාවක් කරන්න හුඟක් අය කියන්නේ කොහෙද ડોක්ටර් වෙලාවක් හොක කරන්න වෙලාවක් නැහැනේ. ඉතින් ඒත් අපි වෙලාවක් නැහැ කියලා හරියන්නේ නැහැ කලවිත කරන්න ඕන නැහැ කියලා අමාරුවෙන් කරන වැඩත් එක්ක දැන් ඔන්න අපිට වෙලාව දීලා තියෙනවා. ගමනට යන වෙලාව යන්නේ නැහැ. උදේ එන්න හවස යන්න සමහර උදේ පැය හවස පැය පාට ගත වෙනවා. ඒ පැය දෙකම අපිට තියෙනවා. ඒ වගේම වැඩ යම්කිසි ප්‍රමාණයක් අයින් වෙනවා. මේ රට වැහුවාම හරි සංචරණ සීමා කරාම හරි දැන් අපි වැඩ කරන තැනට ආවහම දවසේ පැය 8ක් වැඩ කරනවා නම් ගෙදර ඉන්නකොට working from home කියලා අපිට ඒ පැය 8ම නෙමෙයි සමහර වෙලාවට පැය 6ක් විතර වැඩ කරලා පැය 2ක් එතනත් සේව් වෙනවා. එතකොට ගමනටත් පැය 2ක් සේව් වෙනවා, වැඩවලුත් පැය 2ක් සේව් වෙනවා. පැය 4ක් අපිට තියෙනවා භාවනා කරන්න. පැය 4ෙන් පැය 2ක් භාවනා කළොත් දැන් මම මේ කියන්නේ මේ භාවනා කරන්න යම්කිසි පුරුද්දක් තියෙන අය පටන් අරගෙන තියෙන අයට
එතකොට ඒක තරම් opportunity එකක් හම්බ වෙන්නේ නැහැ ලේසි. ලීව් කැන්සල් වෙන්නෙත් නැතුව කොහෙවත් යන්නෙත් නැතුව gedara ඉඳ මේක කරන්න පුළුවන්. ඒක නිසා මේ අවස්ථාව ප්‍රොජෙන්ට් එක ගන්න තමන් කරන්න තමන්ගේ දරුවන්ටත් මේක පුළුවන් තරම් කියලා දෙන්න. gedara තව නෑදෑයෝ ඉන්නවනම් ඒගොල්ලන්ටත් කියලා දෙන්න. කොහොම හරි ගෲප් එකත් එක්ක හරි තමන් භාවනා කරන අනිත් කණ්ඩායමේ කීප දෙනෙක් එක්ක හරි නිතර සාකච්ඡාවක් කරන්න පටන් ගන්න. දිනපතා බැරි නම් දවස් දෙක තුනකට සැරයක්වත් තමන්ගේ භාවනාවේ එක්ස්පීරියන්ස් එක පිළිබඳ. ඒකෙන් තමන්ට පුළුවන් වෙනවා තමන්ගේට අනිත් අයත් එක්ක බෙදා හදාගෙන එක්ස්පීරියන්ස් එක ඉස්සරහට යන්න. එතකොට මේක අවස්ථාවක් කරගන්න මේ වගේ chances හම්බ වෙන්නේ නැහැ. පුළුවන් තරම් ඇත්තටම භාවනාව කරන්න කරලා වැඩි දියුණුවක් ලබන්න පුළුවන් වෙන වෙයි කියන එක තමයි මගේ බලාපොරොත්තු. ඒ වගේ මම හිතන්නේ මේ වසන්ත මේ අර අපි කතා කරේ psychological immunity කියන එකත් එතන තියෙනවා නේ. positive thinking විදිහට ගන්න පුළුවන් නේ මේක නේ. අනිවාර්යෙන්. දැන් මේ ડોક્ટર කඳපල අරති කියපු ගොඩක් දේවල් එතන තියෙනවා. opportunity එකක් තිබුණාම ඒකෙන් opportunity එක ගන්නවා. ඊට පස්සේ මේක judge කළා මේක තමයි situation එක. adaptive coping. adaptive coping. එතන ඒ ඔක්කොම සිද්ධ වෙනවා ඉබේ. එකින් එක නොගත්තත් ගරගෙන බැලුවොත් ඒකෙන් එක තියෙනවා එතන. One more question, sir. Doctor, can you explain how to control online study stress through the meditation? Online study stress. Okay. I think online has become a stress now. I think I saw in the newspaper somewhere two grandfathers have gone and complained, lodged a complaint in the police or good courts. Saying that online teaching has caused lot of stress to his grandchildren. Now this is going beyond control. Sometimes we don't know how much these children go through. 1 hour after 1 hour, they have online classes. Teachers don't know that there are so many teachers giving online classes to one child. So for a teacher, it is one class. For the child, it is many classes. And then to understand what the child goes through, parents have no experience because they have never gone through online teaching during childhood. So this is a situation where things can go very wrong. Now already children are stressed in the education system. Now this has added more stress, and nobody understands their position. There are difficulties. So I think we need to space out whatever the gravity of education achievement that we are thinking. We need to give the child the childhood. There's a restriction of movement, the family is at home. So the family can create a situation where they play together, have fun in between these classes and talk to the teachers and space out this in online classes. So there are a lot of thinking has to go into this, and a lot of compassion has to go into this, thinking about the children. Can I ask? Yeah, sure. I think now we have, during orientation, we have taught how to meditate, at least symbolically, to medical students. I think some other faculty, universities, they also have similar programs. Now, if you know some kind of a meditation technique, please use it in between, maybe 10 minutes, 5 minutes, if you are not used to it. But if you are used to it, then you can do it a little longer than you do normally. So do it, and then it will give you a break and it will give you a recharge. And then you'll be ready for next class more than any other day.
So start doing this. Talk to your meditation teacher if you have a teacher, or if you don't have a teacher, talk to somebody in this meditation research group, and you get the context, and then we will find the answer if there's any problem. We have a team here. So do that. Do frequently in between your classes. Basanta, can I ask a question? Sure. Now there was that request from Professor Nimmi about the science faculty students wanting to start a program. Mm-hmm. Can we help them in some way while they are sort of working, studying from home and doing things online? Especially we are talking about online study stresses as well. Shiroma, may I jump in here? I'm yes, literally, sure. Yeah. Okay, to all of you who are listening. Now, this initial request came to me from one of the students who's involved in this Science Society, Buddhist Society, you know, Science Faculty, Buddhist Society. So at that time, I said, yes, I will put you in touch with somebody, then not with this COVID thing. Now, what I might suggest is that, you don't know if it's hopefully something that might, I really think that if your meditation research group, perhaps you don't quite realize it now. I think you've started one of the most important initiatives of this university, because the topics you're addressing are very, very important. And see, I will ask the dean, you know, whether they could, he could get asked the student counselors, or if there is a student group that is willing to do this, and perhaps then you can consider whatever the request that comes from them. Okay. Is that a better way to go, or Professor Gunatunga, you can directly, you know, I can. Yeah, I think if you organize the group, we have the know-how. We can give you the method, or we can give you Q&A sessions. We can encourage you in different directions, and you organize the groups and give us a time, and then they will, we will come in. Okay, thank you. Thanks, Professor Asanta. And also just one very quick question to all the organizers. Now, we have this website, right, of the meditation, you know, the research group. I hope this is accessible to people outside the university, is it? Of course. Yeah, okay, right. Because I think it's pretty important that this is, you know, what you talked about today, the scientific basis. You know, it's really important. There are people who are seasoned meditators, you know, in the Theravada tradition, but they're not scientists, and they will definitely gain by listening to, you know, all the talks that I've been given, not just today, but, you know, even previously. So thank you. Thank you so much for that comment, Professor Nirmali. All the recordings of all the sessions that we've done so far, all six of them, they are available through the page as well as via YouTube. You can access that, and the page is accessible to all. You need to visit the faculty website, and then there's a direction to the meditation page. There we have a forum as well. That's also open to all, but we have to register. Anyone who's interested, you have to register to the forum, and then you can read the findings of our study, and also you will be posting some important articles for you all to go through, and also there's a discussion forum. So it'll be very active within the next week, and you can use that as well. So all the programs are available online, and the page is accessible to all, including the forum. Okay, thank you. Thank you very much. Thank you very much. I have a small request from Professor Deshani, with the permission from our speakers. I think after listening to your speech, sir, I think this is the time I have realized that this is the missing piece of COVID management globally as well as nationally. Now, from all what you have told, I think today's program should go to national news today itself, because there's so much of chaos. Social media playing havoc, and everybody is so worried, blame game, it's all over the place. I think what you told
simple things, starting with altruism and how to be in control, all those 7-8 things you told, sir. I think with your permission and with, I think our VC might endorse and our dean, sir, and I think it's a request from Professor Deshani, please make it available for the public. And it should be on national news. This is what we have been missing. I think even globally, this is what we should do. Thank you very much. Okay, with this, I would like to wrap up today's program, and I would like to invite Ms. Jeevani Herath for the vote of thanks. Thank you very much, both our online participants as well. Thank you. Thank you very much, Dr. Chamila. Api adath hape hayaveni bhavana puru wedasatahani avasanayata paminne sitinne. Api December patangena kisima badawakin thorawa hama prashnayak meddema ada wenakota kara ada margagatha widiyata ma hitanne api ita saarthakawa bhavana wedasatahana mehewwa. Ethi hama dam wage me wedasatahanata ithamathma डैडी कैपेबल में किंग वैध कर ला आप इतना इतामत में सहायक या क्लब आदि न कोलंबो विश्वविद्यालय उपकुलपति तुम्हें बने जेष्ठ महाचार्य चंद्रिका एन विजयरत्न में थे तुम्हें तक ये वाक्य में वैद्य पीते पीताधिपति तुम्हें बने विद्या ज्योति महाचार्य वजीर दिशाना के में थे तुम्हें तक मूलिक आरमुना खेती ऐट में प्रतिशक्ति करने के अन कथा करे तो घोटे संधा आप इत विशेष में प्रेजेंटेशन ने का किसी करपु आप इ में वैदसातहाने इन महाचार्य तुम्हीं आपने महाचार्य शिरो महादुनिति महात्म्य ऐट इतामत में सूतिवंत है ना हमें दाम आप इ वैदसातहान साहबाग वेला आदि विशेष में අපිට දේශනයක් කරපු එක ගැන ඒ වගේම අපි වෙනුවෙන්ම අපේක්ෂා රෝහලේ සේවය කරන වෛද්‍ය කඳපොළ ආරච්චිගේ මැතිතුමාට අපි බිහිවින්ම ස්තුතිවන්ත වෙනවා අද අප වෙනුවෙන් ඇවිල්ලා විශාල වශයෙන් අර වෛද්‍ය චමිලා කිව්වා ආකාරයටම අපිට අර අවශ්‍ය කරන ඉතාමත් අත්‍යවශ්‍ය කොටසක් අද සාකච්ඡා කරාට ඒ වගේම අප භාවනාව සඳහා පුහුණු කරාට ඔබතුමාට බිහිවීම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට පින් දෙනවා එම පින් හේතුවෙන් ඔබතුමාගේ අරමුණ ඉතා ඉක්මනින් සාක්ෂාත් කරගන්න හැකි වෙන්න කියලා අපි මේ අපේ වැඩසටහන වෙනුවෙන් ඔබතුමාට ප්‍රාර්ථනා කර සිටිනවා ඒ වගේම හැමදාම වගේ අපිත් එක්ක සම්බන්ධ වෙන මහාචාර්ය වසන්ත ගුණතුංග මැතිතුමාට අපේ ස්තුතිය පුද කරනවා ඒ වගේම ඒ කුසල හේතුන් ඔබතුමාගේ තරමුණ ඉතා ඉක්මනින් ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඒ වගේම අපගේ මේ පර්යේෂණ වැඩසටහන සම්බන්ධීකාරක තුමිය වන මහාචාර්ය දිල්ෂානි දිසානායක මැතිතුමියට ස්තුතිවන්ත වෙනවා ඒ වගේම අපේ සම්පූර්ණ සමස්තම මේ පර්යේෂණ වැඩසටහනේ සිටින සියලුම දෙනාට ස්තුතිවන්ත වෙනවා මේ වැඩසටහන මෙහිමයට උදව් වීම ගැන ඒ වගේම වෛද්‍ය චමිලා දල්පතාදු මහත්මියට ස්තුතිවන්ත වෙනවා ඒත් එක්කම අපිත් සමග සහභාගී වුණු මේ අනිකුත් කාර්ය මණ්ඩලයට ශ්‍රව්‍ය දෘෂ්ටි කාර්ය මණ්ඩලයට ස්තුතිවන්ත වෙනවා ඒකම ඔබට මතක් කරනවා මහාචාර්ය දිල්ෂානිත් මතක් කරා ඔබට YouTube channel එකෙන් අපිට මේ මුලින් ඉඳලා මේ 6 වෙනි වැඩසටහන දක්වාම ඔබට නරඹන්නට පුළුවන් YouTube channel එක තියෙනවා ඒක වෛද්‍ය පීඨයේ වෙබ් අඩවියට ගිහම ඔබට යොමුක් තියෙනවා ඒ යොමු තියෙනින් ඔබට ඒවා නරඹන්න පුළුවන් ඒ වගේම අපි ඉල්ලා සිටිනවා forum එකට register වෙන්න register වෙලා ඔබට තිබෙන ගැටලු ඒකට ඉදිරිපත් කරනවා නම් අපිට සංවාදයේ මෙහෙවන්න පුළුවන් forum එකේ මෙහෙම නැතුව පෞද්ගලිකව email මගින් වෛද්‍ය දේශානි මැතිනියට
එවුවාම සමහරලාට අපිට උත්තර දීමට අපහසු තත්ත්වයක් එනවා තිබෙන වැඩ කටයුතුත් එක්ක ෆෝරම් එකට දානවා නම් අපිට ඉක්මනින් සම්බන්ධ වෙන්න පුළුවන් ඒ නිසා ඒකට සම්බන්ධ වෙන්න කියලා ඉල්ලා සිටිනවා ඒ වගේම අපි හැමදාම කියනවා වගේ stay indoors go inside කියන එකත් එක්ක මතක් කරමින් අද වැඩසටහන අවසන් කරනවා අපි ලබන මාසයේ ජූනි මාසයේ 3 වෙනි සිකුරාදා නැවතත් මේ භාවනා වැඩසටහන පවත්වනවා ඒ සඳහා ඔබ සියලු දෙනාටම සහභාගී වෙන්නට කියලා ආරාධනා කර සිටිනවා බොහොම ස්තුතියි